ගිය ශ්‍රී ලංකන් ගෲප් එකේ මේ වීඩියෝ එකට විශේෂ දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා. මම හිතන්නේ අවුලම කිරා වඩා හොඳයි ඔයගොල්ලන්ට අඳුනා ගන්න දෙන එක. ඉතින් එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් ඉන්නවා. ඔව් ඔයගොල්ලෝ ඉන්නවා හරි. මේ කපල් එක. ඒ කියන්නේ මේ කපල් එක. ශාන් එන් මතීෂ. මම අයිබෝන් කියලා දෙන්නා පිළිගන්නවා. අයිබෝන්. ඉතින් ඔදෙන්නනම් මම ආයෙදලා කියන්න කවුද උගුණ මොනාද කවුද හැබැයි කෙනෙක්ගේ මනගම අයියගේ මනගම අයියාමලු කියලා යන්නේ මම මේ තව එකක් තියෙනවා මේ වල වෙන එකක් ප්‍රසිද්ධයි මොකේද TikTok වල सब कुछ छोड़ के आना आकाश मिली जाऊ ना मन जे मोहन मशहूर करना कभी तुम मंदा किनी गलर ගොල්ලෝ ගිහින් ඔයගොල්ලෝ මෙහෙම. මම කොහමද? මම ශාන්. මම ඇවිල්ලා කරන්නේ මේ කනවා කියලා නම් බෑම මියුසික් දෙනවා. ගම්තර පොඩි මෙහෙම කරන ඉතින් බිස්නස් කරනවා. මම ශාන් මේ මගේ වල්ලි කියන්නේ මගේ ලව් එක. එයාත් ගියාගේ. මම මතීෂ. මම දැනට නර්සින් කෝස් එකක් තමයි කරන්නේ. අවුරුදු දෙක පාඨමාලාවක් ඒක කරගෙන फेसबुक ඔයාලා බයි දුන්නේ නැද්ද ඔයගොල්ලෝ කවුද කියලා කියලා දෙන්න. නෑ, ඇත්තටම නෑ. බයි හිතමු නැහැ කියලා කියන්නේ මම නම් කියන්නේ මම කොහොමවත් පොඩි කාරණා මම දන්නව මොනේමයි. මම ඉන්නේ මම මගේ හැඟීමට අමදෙසෙ ඉල්ලනවා. කියන්නේ මම වෙන කාටවත් බලෙන් මගේ හැඟීම් වෙනස් කරන්නවත් මම මගේ හැඟීම බලෙන් වෙනස් කරගන්නවත් කියන්නේ නැහැ. මම මගේ හැඟීම මේක කියලා තේරුම් කරගෙන මම එතනට ඉඳ දුන්නා. ඉඳ දෙන්න තැනදී ඒකේ මම ලෝකය මොනවද කියන්නේ කියන එක අදාළු නැහැ. මගේනේ මම කරගන්න ඉන්නේ ඒ නිසා මගේ හැඟීමම විදියට මම ලෝකේ අමනවා කියන ප්‍රශ්න නේ මම කවුරුත් එක්ක ප්‍රශ්න දාලා තියෙනවා අනන්තවත් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා ඒ ප්‍රශ්න වලට ප්‍රශ්න දෙන්න නැහැ ඒ මම වෙලාව ඇහින්නේ ඔව් මම හැමදේස මම වෙනවා ඒක මල්ලි මොකද කියන්නේ අපත් ඒක තමයි කියන්නේ පවුලෙන් එහෙම බබාදාක් එහෙම ප්‍රශ්නයක් මම ගෙදර කියලා තිබ්බ බඳින්නේ නැහැ කියලා තමයි ගෙදර කට්ටිය තින් දන්නවා මං කවුද කියන්නේ ඉතින් එහෙම ඉඳ ගෙදරිනුත් බලපෑමක් නැහැ මාකටිං වටේ වෙන්නේ නැහැ. ඒගොල්ලෝ මොකද කියන කතා තියෙනවා. ඉතින් අපි Tamanට ඕනේ දෙන තමයි ජීවත් වෙන්න ඕනේ. දෙකකින් ඒවා කිසි ප්‍රශ්නයක් බාධාවක් නොකරගෙන ජීවත් වෙනවා. ඔව් මම හිතන්නේ ඒක හොඳ දෙයක්. අපි මම හිතන්නේ අපේ අනිත් වීඩියෝ වලින් අපි කතා කරා Taman වෙන්න. ඒතකොට තමයි මේ රටේ ඉඳ ලේසි කියන එක. මොකද කොච්චර කරත් සමාජයේ තියෙනවා, නීතියේ තියෙනවා, ප්‍රශ්න තියෙනවා. නමුත් මම හිතන්නේ දැන් ඔයගලන්ට අපි පටන් ගමු නම් අද ප්‍රශ්න තියෙන ඒවා අපි පස්සේ කතා කරමු. ඉස්සලා අපි සුන්දර පැත්ත කතා කරමු. සුන්දර පැත්ත කියලා නම් දැන් ඕගොල්ලන්ගේ කොහොමද මේ ආදර කතාව පටන් ගන්නෙ? ඔච්චර කාලයක් වෙනවද මොනවද කවුද මුලින් මෙයාලිත් එක්ක නැන් ගැහුවේ? ඒ වගේ උනාද කොහොමද සුන්දර දේවල් අපි ගහන්න ඕන කලකට මොලේ ඒ වගේ දේවල් දැන ගන්නද? සුන්දර දේවල් මෙහෙමයි පටන් ඔච්චර කාලයක් කලින් දවල් පටන් ගන්න. හඳුනගන්න කොහොමද හම්බුනේ? අර දෙකම ආරයි පොඩි කාලේ. ඉතින් කවුද කමාර කියන්නේ මම මගේ වෙන ෆෑකස් බ්‍රේක් අප් වෙලා තිබිලා මම ඉතින් සෑහෙන දෙවර අත්හැරුවා ඉතින් අත්හැරීම ඉතින් මම වැඩි ගණන් ගන්න නැහැ මට ගොඩක් මැසේජ් ඇවිත් තිබුණා එනවා මම ඉතින් ආයි කොහොමදයි ඉතින් මම ගණන් ගන්න නමුත් එකපාරක් මෙයා මැසේජ් කරලා රික්වෙස්ට් කරලා ආපෙකට මම ඉතින් නිකන් පෑ 12 හරි කරා ඒක ඔය කරා ගන්න විතර මම ක්ලාස් එකක ඉන්න ගමන් මම ආයි කියලා මැසේජ් එකක් දැම්මම මෙයා අහුව ආයි කෝල් එකක් ගන්න मैं कथा पुलवा पास नंबर अपे
ගමේමයි පිළියන්නට ඉතින් කතා කරලා බලමු මේ කතා කරලා බලන්න කතා කරා ඉතින් ඉදා කොහොමද ඉදා තමයි මේ රිලේෂන්ෂිප් එක පටන් ගත්තේ පටන් ගත්ත කියන්නේ එක වචනයෙන් දෙකින් අයිය මම එහෙම වැරදි යනවා කීන්ස් එකේ නෑ වැරදි යන බැස්සට හිටියා කියන්නේ ඒ දවස්වල කෝස් එකක් කලින් ඊපස් කොහොම හරි ඉදාට පහු වෙලා ඊග දෙවෙනි දවසේ අපි දෙන්න හම්බ වෙනවා කීන්ස් එකේදී හම්බ වෙනවා මම කීන්ස් එකේ හිටියේ නෑ මම යනකොට ඔයාලා බලන්න යනකොට නිකන් මම ජොලියට ගිහින් බලන්න හිටතන බොරු කියනවා නෑ මම කීන්ස් නම මම වැරදි යනවා එන්න බලන්න එකෙන් මගේ ඕ ලෙවල් නෙමෙයි ඕ ලෙවල් ඉවරලා මාසෙත් තුනක 3ක් නේ තමයි කිවිසරේ ගියේ අගෝස්තු කොමාරි 10 16 වෙනකම් මම ඇක්සෙප්ට් කරලා තියෙනවා මගේ ඉන්ටරෙස් එකේ ඊට පස්සම මැසේජ් එකක් දැම්මා දැම්මන් පස්සෙ තමයි මොකද රැඩ් රැඩ් ඕලියක් ගන්නද නෑ මම එක්සෑම් එකකින් කියලා උදේ ගන්නත් කොයි සුදේ කතා කරලා මම එදා තමයි වැඩට ගෙනෙන්නේ එදා ඊට පහු වෙනවා අපි 18 වට කිවිසරේ වැහිලා බින් වැඩට ගෙන්නේ ඊට පස්සේ 17 කොහමරි මැසේජ් කරා ඒ දවසේ මැසේජ් කරා මැසේජ් කරලා කොහමරි අංකද 18 කී ඉස්සරවම මෙයා අංකවා අද ඕනනම් එන්න ඒක බලන්න එහෙම කියලා ඊපස්සේ මාව කියන්නේ පළවෙනි දවසේ ඉඳන් ක්ලීස් එක දැම්මේ නැහැ ඉස්සරහට මම ඔෆිස් එකේ දැම් ට්‍රේන් කරා ඒතකොට තමයි මම ඇවිල්ලා තිබෙන්නේ අයියෝ අවසරාවේ ඒකේ නෑ මම හිතුව මම බොරුවක් කරා දන්නේ නැහැ මෙයා ක්ලීස් දෙකකට ගිහිල්ලා තිබ්බා ක්ලීස් දෙකකට පයන්න ගියා ඇස නැහැ අමන්නේ මම ඕෆර් රිපෝට් කරන්න කියනවා මම කෝල් කරන්න කියලා මම ආයේ හැරෙනකොට මම ඉරියන්දර ටවුන් එකේදී කෝල් එකක් දුන්නා මම ඒක එව්වා පොඩි දෙන්නේ කියලා ඊපස්සේ මම කොහොම ප්‍රසාද් කියලා ටෙක්ස්ට් ෆයිල් එකක් දෙන්න එතන ඉන්නේ මම ආව ට්‍රේන් එක එදා ඒක ට්‍රේන් එකෙන් බහැරෙනකොට තමයි මම දැක්කේ මේ බුක් එක ඊට පස්සේ එදා කතා කරා ඉන්න පන්සල් ගිහින් බිල්ලා මන්සල් ගිහින් අපි කතා කරනවා හින්දා එහෙම තමයි බැඳින් පටන් ගත්තා දෙකට ඔක්කම ප්‍රසාද් දෙකලා ගියා يعني ෆෝන් ගන්න බැට ගන්නකොට ෆෝන් එක ලෝකයට දා තමයි ඉතින් දෙකට කෝල් කරාම මෙන්න මම ප්‍රසාද් දෙකලා ගන්නකොට මම ප්‍රසාද් දෙලන් ගියා මම පිල්ල ඇරියා දෙවෙනි දවසේ ඊට පස්සේ තමයි මම දෙකට ෂිෆ්ට් එකෙන් ඕෆ් කරා නැත්තම් හවස 6 වගේ ඉඳන් තියනවා ඊට පස්සේ මම ආයි කෝල් කරා මම එතකොට එන්නම් පබියන්නට ඊට පස්සේ එහෙනම් කොච්චි කඩේ යක් පාඩි යනකොට තමයි මට තේරෙන කරවට ඔරිසර අත තිබ්බා බානවට බෑග් එක ෂිප්පර් ගන්නවා අරන් ගියා ප්‍රසාද් දෙක. ඒතරු කොහමයි මම කලින් වැඩ කරපු දෙන පාඩි පණිතාන් දෙන්න. අපමරි එකට තේගෙන මාරු උණ ගත්තා. දැන් ගෙදරට කියන්න බෑ හොරෙන් ගියේ. එහෙනම් කොහමරි උණ ගත්ත පහු දෙක ස්නා මෙයා මෙයා අපි අම්මට කෝල් කරා මෙයා. කොහොමද දැන් උණ මෙහෙම යාළුවෙක් එහෙම කියලා කතා කරා සේම කද. කොහමරි මෙයා ආව බලන්න. 10 20 20 20 ගෙදර ආවා. ඇවිල්ලා උදේ කේක උදාන එලා ගෙදරට අපි පුංචිලා කිව්වට ඇවිල්ලා බලලා කතා කරලා කොහමරි 3ට 3:00ට වගේ මෙයා ගියා. යනකොට තමයි කොරෝනා වලට දෙවෙනි පාර ආයි මොකද්ද රට ලැබුවේ ඊට පස්සේ මම ඔයා කන කෝල් එක කොහොමද තමයි ඇස්ස වඩ දැන් මම දැන් බැලුවා කොරෝනා වලට රට වහනවා සති දෙකක් දවස් 14ක් මම බැලුවා පොඩ දවස් 14ක් මම දැන් කොහොමද දකින්න නැතුවත් දැන් කතා හම්බ වෙන්නේ නැතුව ගහන කියලා මම කමරි මම කතා කරලා එකමට ඇහුවා මේ අගෙන මේ මට ගෙදර ඉන්න විදිහක් නැහැ අම්මා වැඩ කරන පරිවාසයෙන් මේ ළමයි මාස ළමයි වගේ කියනවා මන්ට මම රැග යන්න වෙන මම කියනවා මම කිව්වා ඉතින් මෙයාගේ අම්මා කිය අම්මට මම ගොඩක් හොඳට හිතලා තිබුණා අම්මා කිව්වොත් කොහෙවත් යන්න ඕනේ නැහැ යාට මෙහෙ ඉන්න කියන්නේ කියලා ඊට පස්සේ ඉතින් අම්මට පුංචිනේ හැමෝටම හිතලා ඇල්ලුවා තාත්තා මෙයාගේ වැඩි කතා බහ කරනකොත් දිලන්නේ නෙවෙයි එයාගේ මුකුත් කිව්ව නැහැ නමුත් මේ ඊපස්සේ මම ආවා දවස් 3කට තමයි ගියේ දවස් 3කට නවතින්න තමයි ගියේ අවය දවස් 3කට නවතින්න ගියත් බිම තාම ඉන්නවා කියන්නේ එහෙම හම් ඒක بس තමයි ගෙදෙන්න දැනගත්ත ප්‍රශ්න සම්බන්ධ තියෙනවා කියලා. بس මලගේ අම්මා කිව්ව එකම දේ තමයි අනවශ්‍ය දේවල් කියන්නේ සමහර වෙලාවට දැන් අපි දෙන්නගේ පිටේම වෙලාවක් දිනනවා. එහෙම නොකිහි ඔබල දිනට දෙන්න අවබෝධයෙන් ඕන දෙයක් කරගන්න කියලා අදටත් නිදහස් දෙන්නේ නැහැ. කෙනෙක් මේ මට කලින් මේ මම මෙයාම හම්බ වෙන කලින් මෙයාම ගෙදරින් පිට කොහොමවත් තනියමවත් ගියේ යවල නැහැ. අතන අම්මලත් එක්ක ඇරෙන්න වෙනකොට දවසක්වත් කියලා දවසක් රැක්වත් ඉඳලා නේද දැන් මාත් එක බයලතු කර්ම කියන්නේ මම මොන කියන්නේ නැහැ සමහරවිට මම කිව්වට කියන්නේ මම හතර වටේ එක යන වලදී අපි අපිට ඕක කියන්නේ ගොඩක් දුරට ට්‍රැවල් කරනවා
තවකන හරි ආසයි. ඉතින් එහෙම යන හැමතැනකම මාතකකින් ඉදී ගියත් එයාගේ අම්මා උනත් බය නැහැ. දන්න වක්‍රමක් ගන්න පුළුවන් කියලා දැන් මෙයාගෙන අඩු කරගෙන හොයන්නේ නැත්නම් හොයන්නේ නැතුව නෙවෙයි. මෙයාගෙන් අහන්නේ නැහැ. මගෙන් තමයි අහන්නේ. ශාන් මේක දෙයක් දුර. මේ මොකද එහෙම කියලා ඉතින් ඒ තරම් විශ්වාසයි. ඉතින් එයාලා දන්නවා සම්බන්ධයක් තියෙනවා කියලා තමයි. සම්බන්ධයක් මොන වගේ සම්බන්ධයක්ද කියන එක හරි තේරුම් ගන්න පුළුවන් පුද්ගලෙක් නැලගෙන අම්මා. කියන සමහර මිනිස්සුත් වටේ පිටේ මිනිස්සු තමයි තියෙන මොකද මේ දෙන එකට නැහැ නේ. ඉතින් ඒක කිසි ගාණක් නෑ ඒගොල්ලන්ට. ඕන දෙයක් කියන්න කියලා පාඩු ඉන්නේ කිසි ප්‍රශ්නයක් නෑ මිට. එයාට ඒ වත් කියන්නේ එයාට අදාල නෑ වරදිනට හොඳනම් වරදින්න. ඊ සතුට නම් මේක එහෙම ඒ දේ එහෙම කරන්න කියලා. ඉතින් එයා ගොඩක් සපෝටිව්. ඉතින් කොහොම තමයි සම්බන්ධ පටන් ගන්න මේ වෙනකම් ගලාගෙන ගලාගෙන යන්නේ. ප්‍රශ්න ආවා ගොඩක් ප්‍රශ්න ආවා. හරි හරි සුන්දරයි. මේ ප්‍රශ්නත් සුන්දරයි. ප්‍රශ්න සුන්දරයි. ඉතින් මගේ දඩම ගෙදරින් මේ වගේ ආශිර්වාදයක් හම්බ වෙනවා කියන මම හිතන මොකක් කියලා ආවට වන්දනට ලැබෙන්නේ නැති දෙයක් කියලා හිතාගෙන ඉන්නවා මම හිතන දේ තමයි මම හිතන්නේ අපේ ලංකාව කියන්නේ ආදරෙන් පිරිච්ච පවුලක් නේ ඒතකොට අම්මලා කවදාකවත් ළමයිට වැරද්දක් වෙනවම කැමති නැහැ ළමයට වැරද්දක් කරනවා නම් ඔය දෙන්න කියලා වැරද්දක් කරනවා නම් අය නදීන් මරාගෙන කන්න පොඩි ඔය දෙන්න හොඳින් ඉන්නවා නම් ඔයගොල්ලෝ හොඳ නම් මම හිතන්නේ ඒක අත්‍යවම ආදරේ කියන එක ඒක ඇක්සෙප්ට් කරනවා එතකොට දැන් ඔයගොල්ලන්ගේ සුන්දර ලස්සන පත්තර ඉතින් ඔයගොල්ලන්ට දැන් ඔය සමාජයේ ගම් පත්තර වලදී එක විදිහට අඳිනවා ඒක ඔයගොල්ලන් අතරම හයිලයිට් කරලා පේනවා එතකොට ඔයගොල්ලන්ට සමාජයෙන් වෙන ප්‍රශ්නයක් ආවෙ නැද්ද කවුරු හරි හොඳට ඔය ප්‍රශ්න ඇතිවලා තියෙනවා ඇතිවලා දැන් ගොඩක් අය ගොඩක් තැන්වලට මේ වේදිකාව වගේ හැමදේම කන්සෙප්ට් එක ඇතුළේ මෙයාගේ මෙයා හැමදේම සපක් හැම දෙයක්ම එක වගේ කරන්නේ ඉන්න කරමු කියලා මගේ ඇත්තට මුලින් කැමත්තක් තිබුණ නැතත් නමුත් අර මට මෙයාට අවශ්‍ය දු මම වෙනස් වෙනවා වෙනස් වුණා ඉතින් මම නිකන් රස්සිය අනිවාර්යයෙන්ම තමයි හරි අඳින්න ආසේ දවස්වල වැඩි කරන්නේ ඉතින් නමුත් එහෙම වෙනස් කරලා මෙහෙම අඳිමු කියලා වැදගත් ඉඳන් දුන්නේ මම ඉතින් මෙයා තමයි වෙනස් කරේ ඉතින් ඒ දවස්වල මම වෙනස් වුණා නමුත් ඊට පස්සේ එහෙම එක දිගට එක වගේ යනකොට මට සමහරකට තේරෙනවා ඒ කියන්නේ මම ගොඩක් සමාජිකව කියන්නේ දන්න දැනෙන නිසා මට දැනෙනවා මෙයාලා බලන්න වැරදි හැකියි මෙයලා hina වෙනවා මේකෙන් නිකන් ගණක් කලේ දානවා කියන එකගේ ඕන එහෙම තේරෙනවා මොකද මම ඒක ගණන් ගන්නේ නැහැ සමානක් දැන් වල අහනවා වලින් යන ටවින් සර් එහෙම අර ටවින් සර් කියන්නේ කන්නලි දෙයක් නේ මම කියන්නේ නැහැ ටවින් සර් කියන්නේ මල වල අවුරුදු ගණක් මෙයා බාරයි හිටිනවා කියන ඉතින් අපි එකපාරක් සුපර් මාකට් එකට ගියාම සුපර් මාකට් එකේ තියපු කැෂියර් කෙනෙකු ලේඩි කෙනෙක් කියවල තිබුණා වෙන කෙනෙක් එක්ක අරන් දෙන්න බලන්නකෝ එක වගේ මම යනවා තොරුල් බයිසිකලේ මම යනකොට මගේ ලඟ එකට කෙනෙක් ආවම තොරුල් වගේ යන්නේ මුන් දෙන බයික් කියන්නේ ලව් කරනවා වගේ එහෙනම් මේකේ මොන නම දිගාවද මුන් කියනවා ඉතින් ඒ වෙලාවට ඉන්නේ ඒගොල්ලන් ගන්න දුප්පත් මානසිකත්වය සහ එයාලා හිතන්නේ නැති හිතන්නේ අර සංස්කෘතිය විතරයි ඒ සංස්කෘතිය තමයි ලංකාවට කියලා ඉන්න හේතුව ඒ රාමු ඇතුළේ ඉන්නක ඉතින් මම කියන්නේ හැමදේම හොටෙල්ස් වලට යන්නේ සමහරකට අපි අපි ට්‍රැවල් කරනවා වගේ මම අපි හොටෙල්ස් වලට ගිහිල්ලා බලනවා يعني හරි ආසයි එන්නේ නැහැ අපි දුන්න ගිලා ඒ වගේ දිනම් එකට බ්‍රෙක්ෆාස්ට් ලන්ච් එකම බුෆේ ට්‍රයි කරලා බලනවා ඉතින් එහෙම යනකොට සමහරක් හොටෙල්ස් වල අමු දෙයක් බලනවා මොකක්ද ඒ කියන්නේ යාලා 5 ස්ටාර් වුණත් නමුත්තර යාලා දාකේ අරගේ තියෙන මේ සංස්කෘතිය නෙමෙයි අන්ට අදාළනේ කොහොමවත් මේක කස්ටමර් සස්ටමර් ඔව් අසමදම බේස් කියලා නම් තර ඒ ඉන්න පුද්ගලයාගේ මානසිකත්වය වෙනස් වෙනවා. මානසිකත්වය. ඒ ඉන්න පුද්ගලයා වෙනස් වෙන බලන අවස්ථාවක් තිබුණා. එහෙම අපිට ඒක සරල ප්‍රයාවක් දෙනවා. ඒ කියන්නේ එක්තරා හෝටලයක්. නම දුවට කමන්නේ දැනගන්න දෙයක්. නෑ නෑ මේ වගේ අර උතරම අසාධාරණ වෙච්ච තරම් අපි හයිලයිට් කරා කමන්න නෑ මොකද අපි මේ අසාධාරණ හැට කතා වෙන්නේ නේද? මොකද ඔයාලට පුදුමයි. මොන නේද? මැන්ඩරිනක් කියලා හෝටල් එකක් තියෙනවා බම්බල පිටියේ. කොළඹ පිටියේ කොළඹ. නරයන බීච් එක ඉස්සර තමයි මැන්ඩරින හෝටල් එක. අපි ඒකේ ස්ටේ එකකට ගියා වන් නයිට් නහින් ඉන්නකොට අපර එයාලා දැනගත්ත අපි ගිය කපල් එකක් කියලා. ගිය කපල් එකක් කියලා අපිට කතා කරාම මේ ගිය පස්සේ අපිට දිනකට දිනකට අපි එකට ගියාට පස්සේ දින හොල් එකට ගියාට පස්සේ එයාලා අපි එයාලා කාමෙන් සර්ව් කරන්න කියලා. ඒසෙ අපි දැකලා ඉන්න මොකනේ අපි ටේබල් එක ක්ලෙන්ච් කරලා දෙන්න කියලා. මොකද අපි අයිතිවාසී නම් අපි සල්ලි ගෙවලා යනවා. ඔව් සරියනේ නෝ. නැසෙරේ ස්ටර් දෙන්න. හා කමක් නැහැ කියලා නිකන් කැමැත්තෙන් වගේ අයින් කරගෙන ඉච්ච ලේබල් එකක් පෙන්නනවා. අනේ මේ දෙන්න කැම ගන්න ගත්තා පස්සේ එයාලා සර්ව් කරනවා. අපිට වතුර දෙන්න පරක් කරනවා නේ ෆින්ගර් බෝල්. ඔව් ඊට පස්සේ ෆින්ගර් බෝල් එකක් තියෙනවා. කියන්නේ හැම ගියරකුණි කන්න බැරි කම නෙවෙයි. මම මගේ ප්‍රතිපත්තියක් දිනවා මම සිංහල. මම සමහර අවස්ථාවල් වලදී කන්න වෙලාවල් තියෙනවා. නමුත් එතනදී මම කෑවා තියෙන. අපි දෙන්නම කෑවා නේ. ලංකා ගෑම් ගන්න තියෙන තව රස තියෙනවා මම මහත් ඇමරිකාවේ ජීවත් වුණාට
මම තදින් තමන් කන්නේ කියලා මොකද ලංකාව සමහර කෑම තියෙනවා අපි අතින් කන්න කැරි පුලේ කන්න බෑ එහෙම ඉන්නකොට මේ මම සිංගප්පූර් එකක් ඉන්නවා මේ අයින් කටිරයව සර්ව් කරනවා සිංගප්පූර් එකේ ඉන්න මේ අපිට එලියගෙන වොෂ්රූම් එකක් දෙනවා අර දින වොෂ්රූම් එක ගිහලා තව දැන් ඒ කියන්නේ හිටපු බේට මේ ඉවස්සේ හරියට තමන් කන්නේ කියලා ඒ වෙලාවේ හිතර ඉඳව ගන්න නැතුව මම ගිහලා වැඩි කර වැඩි කරගත්ත වොෂ්රූම් එකේ නටවගෙන මේ පළවෙනි දින කාලා උදේ ඒ ප්‍රශ්නේ වුණා ඒ කියන්නේ උදේ කොහරි අපිව TikTok එකේ බලන කෙනෙක් එතන හිටියා වඩ එන්නේ සුවයක් විදේශික නෝගේෂන් එක විදේශික වෙනවා නම් ඒක දැනගන්න ඕනේ මේ රිවියුස් බලලා නේ ඒක කරන්නේ තේ මේ වගේ දෙයකට අනිත් කොළඹ මේ කොළඹ හාට් එකේ තියෙන හෝටල් එකේ නේද ඒක අනිවාර්යෙන්ම ඒ වගේ රිවියු එකක් දාන්න මම හතරක් කරලා ඒ වගේ අසාධාරණ පිළිතුර දෙනවා අනිවාර්යෙන්ම රිවියු එකක් දානවා ඊට පස්සේ අපි කොහොම හරි ගල්දාරි අපි කියන්නේ තමයි හෝටලෙම ගල්දාරි හෝටල්ස් රාමත නේද රාමලයිකට ගියා ඒවා හරි ෆ්‍රෙන්ඩ්ලි මරයන් බීච් එකේ තුන් පාරක් විතර ගියා කියන්නේ එයාලා ඒ තරම් ෆ්‍රෙන්ඩ්ලි යාල හරි සපෝටිව් මේ වගේ ෆෑස් වල නෙමෙයි නමුත් එයාලා මේ වගේ කපල්ස් එක්ක ගමන හරි ආසයි එයාලා කියනවා මේ වගේ ඔයාලා වගේ එනවා නම් අපිට තව කියන්නේ පිට රටින් එන කපල්ස් වත් දෙන්න පුළුවන් මම කියන්නේ අපි විස්තර ගොඩක් කතා කරලා අපිත් එක්ක කොහොමද වරහ හම්බුනේ කොහොමද කියන්නේ මාන ෆ්‍රෙන්ඩ්ලි ඉතින් ඒ වගේම තව හොටෙල් එකක් තිබුණා බින්ග්ලිච් කරලා පිළියම්දල අපේ තව මෙහෙමයි හොටෙල් එකක් මාන සපෝටිව් කියන්නේ අරගේ ක්වීන් එකක් කරලා දුන්නා ඒ මැනේජර් හරි තේරුම් ගත්ත හැකි පුද්ගලෙ එයා දැන් ඕනම දෙයකට අපේ කතා කරනවා පුතා මේ දෙයක් තියෙනවා අර එන එතකොට තව වල කට්ටිය ගෙන්න ගන්න පුළුවන් මේ කියන්නේ එයාට රිවියුස් වැඩි කර ගන්නවත් එහෙම දෙයක් නෙමෙයි මම තර එයා කියන්නේ සමාජගත වෙන්න ඕන දෙයක් මේක ඒ කියන්නේ මේක සමාජගත වුණොත් ලංකාව මිලට ලක්ෂණ වෙන්න පුළුවන් මොකද හොරෙන් කරන දේවල් නවත් සමලිංගික සම්බන්ධතාවයේදී ලංකාව හරි ප්‍රබලයි. ඒ කියන්නේ මම දන්න පෞද්ගලික දන්න ලොකු ලොකු ඇමතිවරු මන්ත්‍රීවරු ලොකු ලොකු මිනිස්සු ගොඩාක් ඉන්නවා මේ දෙයට හරි කැමති. අපි ඒ ආදරේ කියන්නේ. ඒගොල්ලෝ පොරෙන් කොටුමයි. කොටුමයි. ඉතින් මම අපි දකින්න ඒක නෙවෙයි වෙන්නේ. මේක සංස්කෘතියක් විදිහට, ගේ සංස්කෘතියක් විදිහට, මේ සමලිංගික සංස්කෘතියක් විදිහට ලංකාවේ සම්මත වුණා. මේ කියන්නේ ඔය තියෙන ප්‍රශ්න වලට දුර අඩු වෙන්න පුළුවන්. ඔය හතර අපි නීතියෙන් අපිට තියෙනවා පොඩි මේ ප්‍රශ්නයක් මේ මොකද විද්‍යාලයෙන් දාලා ගෙනේ තියෙන උදේ අපේ අයින් කරලා තාමත් අපේ මේ ඉන්න කට්ටිය තාමත් තියාගෙන ඉන්නවා ඒක නස් කරන්න ගත්තා. පයි ගන්න දෙන්නේ නැහැ. පරණහන් පිළිය අදාස් තියාගෙන. ඇත්තරම නමුත් ඇත්තරම අපේ ඊට කලින් විද්‍යාලයෙන් ඉල්ල කලින් අපේ ලංකාවේ මාර්ග නිදහස් ක්‍රමයක් නේ. විවාහ කියලා පොඩු කරෙත් නැහැ තමයි විධායක ගේ කැම ඒ වගේ ගොඩාක් නිදහස් සංස්කෘතියෙන් ඉන්න ගත්තා කියලා විතර අහනවා. ඉතින් මේකෙන් ඇන්න නම් දැන් ඇත්තරම ඔගොල් කිව්වා මේ දැන් දෙන්නේ ඇතරම සම්ප්‍රසිද්ධ වල ආකාරයස ඒ වගේ දෙන්නෙක්ට පිළිගැනීමක් තියෙනවා නම් මම හිතන්නේ විවාහ ප්‍රශ්න තියෙන ඒවා අඩු වෙනවා මම දන්නවා දැන් මා කිව්වා වගේ විවාහ වෙලා දැන් විවාහ සම්ප්‍රසිද්ධ තමයි පවුලෙන් ඒ වගේ දේවල් වලින් මේක පිළිගන්නේ නැත්නම් ඒක බයට වහගන්න විරුද්ධලි විවාහයක් කරනවා ඊට පස්සේ ඒක කොටු පයින් යනවා හොරෙන් කරනවා ඒකට ඒවා තමයි විවාහ ප්‍රශ්න ඇති වෙන්නේ ඇතරම සම්ප්‍රසිද්ධ වල පිළිගන්න නැත්නම් සම්ප්‍රසිද්ධ කෙනෙක් පිළිගන්නවා නම් සමාජයේ මම හිතන්නේ ඒ වගේ තත්ත්වවල වලට යන එක ගොඩාක් අඩු වෙනවා මයිදන්නේ ඔබ කියපු දෙයක් දැක්කම මම දැන් හුඟක් ඒ වගේ පිළිගැනීමක් තිබිච්ච අත්‍යවම ආයතන මමත් එක ඉන්නේ ඒ වගේ නම් කියනවා ඒ වගේ දැන් බල ඒ මැනේජ්මන්ට් එක අපි අගේ කරන්න ඕනේ නේ අසාධාරණ විදිහට සලකන කට්ටියගේ මැනේජ්මන්ට් අතරම බැලලා වින් කරා මොකද ඒ අය දන්නේ නැත්තම් මොකද හියුමන් රයිට්ස් අතරේ මේක පිළිගන්න දෙයක් නමුත් ලංකාවේ තාම නීතිය වෙනස් කරන්න නීතිය වෙනස් කරන්න ක්‍රමයක් තියෙනවා ප්‍රබෝද ඒ අනුව නීතිය වෙනස් වෙනවා නමුත් ලංකාවේ මයිතරනේ මම අනිත් වීඩියෝස් වල කියපු දෙයක් තමයි මේ ඉක්වල් ග්‍රවුන්ඩ් එකෙන් කරපු සමීක්ෂණයක 112ක් ලංකාවේ 112ක් ඉන්නවා. ඒ කියන්නේ ලංකාවේ දැන් ඉන්නවා මිලියන 22ක්. ඒ කියන්නේ 2.6 මිලියන් සමරිසිපු ප්‍රජාව LGBT ප්‍රජාව ඉන්නවා. ඒ කියන්නේ ලක්ෂ 26. මේ ලක්ෂ 26 කොහෙද ඉන්නේ? මේ තාම මේ වගේ ජෝඩුවක් විතරද ඉන්නේ? නැහැනේ. ගොඩක් ඉන්නවා හැංගිලා ඉන්න ජෝඩු. ඒතර ඒ අයත් ඔක්කොම
බයයි නේද සමාජයේ කියන එක. මේ වගේ මම දන්න හුඟක් සමරසි වලවල් ඉන්නවා. නමුත් ඒක ප්‍රසිද්ධිය කියලා කියන්න කැමතියි. ඉතින් නෑ බයයි. නමුත් ඔය දෙන්නා මම එයාටින් අතරම කරු කරනවා. කකුල් කකුල් දෙකලා වදින්න වටිනවා. එච්චරට මේ බය නැතුව එළියට ඇවිල්ලා ඕගලන් මොන පෙන්නලා මේ වගේ දයක් කරන්න පුළුවන් කියන එක ඔගොල්ලෝ ඔප්පු කරන එක. ඒක තමයි දැන් ඔයගොල්ලන් දෙමාපියන් වෙන අම්බෙච්ච සපෝට් එකක් සෑහෙන බලපෑම. එතකොට දැන් අපිට වෙච්ච මේ වගේ කිව්වා. එතකොට වෙන මොනවාද දැන් ඔයගොල්ලන් දැන් බස් එකේ ගොවිචි විදිහට එහෙම ගහලේ අවුත්න ආයතන දේවල් වගේ දේ ප්‍රශ්න තියෙනවා. මොකද සමහර අයට දැන් මම මගේ කාලේ මගේ කාලේ අපි බස් වල ගොවිචි වලට මොනවාරි එහෙම කපල් එකක ගියා නම් ඒක නිකන් අවඥා කරනවා. නමුත් දැන් හැම එකටම ස්මාර්ට්ෆෝන් එකක් තියෙන එකෙන් සෝෂල් මීඩියා වල තියෙන දේවල් මිනිස්සු කියවල දැන් දැනුමක් ඇවිල්ලා තියෙනවා. අපේ ප්‍රධාන මාධ්‍ය වල කියන්න නැති වුණාට බත් දේවල් නමුත් පත්තර වල ආරම්භන යන ප්‍රමාණයට වඩා මෙතන සෝෂල් මීඩියා වල වැඩ දෙන්න. ඒතර ඕගොල්ලන්ට එහෙම මම යන බස් එකේ කොච්චරද ඕගොල්ලෝ විදිහට සමාන විදිහට කරන යන්නේ. ඒතර ඕගොල්ලන් එහෙම මුළු තාල දේවල් දෙන නම් ඔහෙන් බලන දේවල් නැත්නම් අනේ කියපු දේවල් කියන නැහැ නේද මම කියන්නේ. කියන්නේ ගොඩක් තරුණ කට්ටිය එහෙම නැහැ. තරුණ කට්ටිය තමයි. තරුණ කට්ටිය වක්ලාද සෝෂල් මීඩියා එකේ ඉන්නේ දැන් TikTok එකේ අපි ලයිව් කරනකොට අපි ගන්න ගොඩක් ෆලෝවර්ස් අපි ටිකක් ඉන්නවා. ඉතින් සමහර කරාට මේ මට හිතෙනවා ඒක නේද නේද කියලා. එයාලා එහෙම කියනවා එහෙනම්. එහුණට පස්සේ අපි බලන්න යන්නේ නැහැ ගොඩක්. අපි නිකන් අර මේ උඩට යන්න try කරනවා වගේ අපි ඉතින් ආගෙන අපි කිනාවේ ඉන්නවා. ඊට පස්සේ ගෙදර ආව පස්සේ මැසේජ් දාන ඔය දෙන්නා ඉතින් මේ කෝචිනි අනේ මම කතා කරන්න ආයෙ වුණා කතා කරන්න. ඉතින් අපි කියන්නේ මම අපි දෙන්නා හැමතිස්සම ලයිව් එකක් කියන්නේ අපිත් එක්ක කතා කරන්න. දැන් ඔයාලගේ මේ හැංගීම කියන්න කතා කරන්න එන්න. දැක්කම කතා කරන්න. එතකොට තව බෙදා ගන්න දේසේ අදහස්. අදහස් ඒක තොර ශක්තිමත් වෙනවා. දැන් අපි දෙන්න ඉන්නතරත් අපි දෙන්නෙක් ඉන්නොත් හතරයි. එතකොට ඔහොම කොහොම අපිට තාප්පය වගේ හදාගන්න බැරි වෙන පුළුවන් නම් එතකොට ශක්තිමත් පීසක් බිහි වෙනවා. බය නැතුව ඉඳලා ඉන්න පුළුවන්. මොකද හැම දෙයකටම අපි දෙන්න විතරක් කතා කරන්න ගිහිල්ලා සමාජ දෙන්නට බෑ. අතන මේකම නම් බලන්න ඉස්සල්ලා මම එක වීඩියෝ එකක් කරලා අපේ ඇක්ටිවිස්ට් කෙනෙක් එක්ක අනවසරයෙන් කතා කරමු. වීඩියෝ එකෙන් මම කතා කරා අපි එක්කව වෙන්න ඕන. මොකද මේ 10 දෙනෙක් 15 දෙනෙක් එක්කව වෙලා සමාජ වෙනස් කරන්න බෑ. මම දැන් ඉස්සලා කිව්වා ලක්ෂ 26ක් ඉන්නවා ගණන් කරපු කියලා. ඒ කියන්නේ එහෙමයි කියලා ඇසියුම් කරතොත් ඒ සංඛ්‍යාව කියන්නේ ගත්ත ඒමයි. ඒකම නැයි ඉන්නම පුළුවන්. ඒත් අතර මේ කට්ටිය බය නැතුව එළියට එන්නේ නැතුව කොහොමද අපි සමාජයක් වෙනස් කරන්නේ? මොකද ඔය දෙන්නා ඔයගොල්ලන් TikTok මම TikTok මේ වගේ කරලා අපි ටිකක් කියන්න ඕනේ මස් ඉස්සරහට මේ ඒකෙන් ඒක හරහා සමාජයට දැනුවත් කිරීමක් කරනවා කියන්නේ මෙහෙම දෙයක් තියෙනවා. මේ ඔයගොල්ලෝ ආදරේ ඉන්නවා ඔයගොල්ලන්ගේ සාමාජික කියලා බය නැති කරගෙන යනවා. මම සමාජ විද්‍යාව වල මම TikTok වලින් මම හිතනවා ලංකාවේ සමාජීයයේ තියෙන ප්‍රෙෂර් එක ගැන දින පීඩනය නැත්නම් ડિප්‍රෙෂන් ඒ වගේම ඇන්සයිටි ඒගොල්ලෝගේ තියෙන හංගගෙන ඉන්න හැකියාවන් මම හිතන්නේ මේ ප්ලැට්ෆෝම් එක හරහා වාදනය කෙරී දැනෙනවා. දැන් අපිට අදහසේ කතා කරන එකක් තමයි මම කියන්නේ. ඔය දෙන්න හිත අපිත් දැන් බයෙන් පේ විදිහට බහලා ඉන්නවා. ඔය දෙන්න හිත අපිත් එක වගේ හදනවා. අයියෝ ඔය දෙන්න මාර උඹලා දෙන්න නම් පට්ට චැට් එකක් බං උඹගේ වීඩියෝ බං එහෙම එකකින් මම කමෙන්ට්ස් කරලා කමෙන්ට් දාන කට්ටිය ඉන්න. නමුත් ඒ කට්ටිය මොකද කියන්නේ කමෙන්ට් එකේ නෙවෙයි ක්‍රියාවෙන් පෙන්නන දුන්නේ. ඔව් එතකොට එහෙම එකතු වුණාම දැන් අපි එක සැරයක් අපි මම අන්තිමයා සැරයක් පටන් ගන්නවා. අපි TikTok එකේ ප්‍රසිද්ධ වී ඉගෙන එනකොට මම ගෲප් එකක් හැදුවා රෙඩ් හાર્ට් කියලා. WhatsApp ගෲප් එකක්. හිටියා 116ක් දැන් මුලින්ම මම පළවෙනිමතාවටම ඇඩ් වුණා. බස අපි කන්ට්‍රෝල් කරන යනකොට මට දැන් තේරෙනවා ඒ කියන්නේ ගෲප් එක හරහා වෙනත් විදියට ඒ කියන්නේ සෙක්ස් වලට මේ ප්‍රයිවට් මැසේජ් යනවා. මට දෙන්න තුන්දෙනෙම කිව්වා. ඉතින් මම කියන්නේ අර ඒ මූලික වෙලා තියෙන දේ මේ සමාජයේ සෙක්ස්. ඒක නැතුව අපිට දැන් කරගන්න පුළුවන් නම් ඒ අර තමන්ට පස්සේ දේවල් කරගන්න පුළුවන්. තමා වෙලා නැතුව අර හොරෙන් කරන කණ්ඩායමක් ඉන්න අය නිසා තමයි උගුල්ල වගේ බය නැතුව ඉන්න බැලලා ඉන්න සමෘද්ධි ප්‍රජාව. දැන් මමත් ඇත්තටම මමත් එක හිතුවේ මුලින් මම බණ කියලා වැඩක් නැහැ මම කරලා පෙන්නන්න. ඒකෙන් තමයි මමත් හැමතිස්සම කතා කරන්නේ. ඒ වගේ ඇත්තටම
අර වගේ හොරෙන් කරන කට්ටිය නැත්තම් හොරෙන් පොඩු පයින් කට්ටිය කු. එයා කරන ක්‍රියාවන් හින්දා අත්‍තරම දඟුල වගේ බය නැතු ඉන්න අය ලොකු ප්‍රශ්නයක් කරනවා. ඊට වඩා හොඳින් ඉන්න කණ්ඩායමක් ඉන්නවා අතරම. ඒ අය ප්‍රසිද්ධියේ ඇවිල්ලා කතා කරද්දී මම මගේ සමල මේ ඇක්ටිවිසම් ජීවිතේම අවුරුදු 25කට ඉන්නවා. ඒ කාලේ මමත් ඒ කාලේ දැන් මමයි මගේ බොයිෆ්‍රෙන්ඩ් වෙයි කියලා අපි දෙන ඇඩ්‍රස් එක මම කරගෙන ගියා. ඒක අපි හයිලයිට් කළා. ඊට පස්සේ අපි ෂර්මන් ලඟට ගිහින් ගොඩක් වැඩ කරා. එතකොට සමාජය ගොඩක් වෙනස් කරගෙන ආවා. වෙනස් කරගෙන එනවත් එක්ක මම දැන් කාලයත් එක්ක මම මට පුළුවන් අවස්ථාවක් ආවා මගේ වැඩිදුරත් දැන් පිටරට ගියාන්න. ඉතින් ඒ වගේ මොන හරි සමාජයේ දිහා බලද්දී අපි බය නැතුව එළියට ඇවිල්ලා කතා කරන එක ඕගොල්ලෝ දෙන්නගේ මම එකයි වාග්ම මම ගිහි කරා ඔය දෙන්න බය නැතුව ඇවිල්ලා ඕගොල්ලෝ හයිලයිට් කරලා දෙකම විදිහට අඳිනවා. ඒ විදිය දෙයක් සහ ඔයගොල්ලෝ TikTok ඔයගොල්ලන්ගේ ඉදින ලොකුම මාධ්‍යය. ඒකෙන් ඔයගොල්ලෝ දෙන મેસેජ් එක ඇත්තටම හුඟක් වටිනවා. ඒකෙන් තමයි මම විශේෂයෙන්ම තෝරගත්තේ මේ වීඩියෝ එක කරන්න ඕනේ කියලා. ඇත්තටම දැන් මේ වීඩියෝ එක බලාගෙන ඉන්න ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගෙත් ඇති හිතේ ඇති මම මේ කාලේ දෙන්න ගහන්නේ නැහැ. ඔයගොල්ලෝ කිව්වා අයියා දෙන්න වගේ අයියා වගේ ඔයගොල්ලෝ වගේ අපිටත් එකක් තිබ්බනම් එහෙම එහෙම කියලා. ඉතින් බය වෙන්න එපා. ඔයගොල්ලෝ ඔබ කොහොමම වෙන්න ඔගොල්ලන්ට පුළුවන් සමාජය වෙනස් කරන්න. මොකද අපිට තමයි දැනෙන්නේ සම්බරිසියා හැටියට මොකද්ද මේ අපිට ඇගැද්දේ තියෙන්නේ. අපි අපේ හැඟීම් වෙනදානේ. ඉතින් අපි කතා කරේ නැත්තම් ඔගොල්ලෝගේ අම්මා පවුල කට්ටියට තේරුම් කරලා දුන්නා. ඔගොල්ලෝගේ විශ්වාසය කොට නැගිනවා. නේ ඔගොල්ලෝ ජාවඩක් කරන්නේ නැහැ, වැඩියක් කරන්නේ නැහැ. ඒ වගේ මේක අහගෙන ඉන්න අයට මම කියන්නේ තමාට පුළුවන් නම් තමාගේ පවුලේ අයට ඒ විශ්වාසය ඇති කරවන්න. කකුල් දෙකේ හිට ගන්න. ඔගොල්ලන්ට ඔගොල්ලන්ගේ ක්‍රෙඩිබිලිටි ඉන්නේ. ඒ වගේ මම හිතන උදාහරණ මම මදිස් මල්ලියෙන් අගේ කරන දෙයක් සා වගේ මම මේක අහනවා. ඔයා මම ඉඳන් කියව දෙයක් තමයි ඔයා ඔලවල වෙලා ජොබ් එක කරගෙන ගියා. ඒ කියන්නේ ඔයා වාගේ කකු දෙක ඉඳගෙන පාර පටන් අරගෙන. ඔයා මම හිතන අපේ තරුණ කට්ටිය ගත්තොත් එහම අවුරුදු 25 30 වෙනකොට තමයි බත් එක කනවා. ඒක ගෙදර කඩුවානේ අපි. මේ ට්‍රිප් එක ගන්නවක පොකටේ සල්ලි අරගෙන. මමත් ගත්තොත් මම පොඩි කාලේ ඉඳන්ම මගේ මුදල් මම හොයාගත්තා. මොකද කකු දෙක හිටගත්තොත් අපේ සමරසි කිසිම කෙනෙක්ට අර කිසිම කෙනෙක්ගෙන් බය වෙන්නේ නැහැ. ආඩක්ක නැවෙන්න ඕනේ. ඉතින් ඒ ශක්තිය අපි ගන්න නම් මම හිතන්නේ මම ඒකයි මම අත්‍තරම ආයි කියන්නේ මට මාර මම කියන්නේ මොකද්ද වෙලා ගියා මට මම මාර සතුටුයි අත. ඒ වගේ අපි බය නැතුව එළියට බහින්න එක. සා සමාජයේ කකුල් දෙකෙන් හිට ගන්න. ඒක මොකද? ඒතර ආර්ථිකයෙන් අපි වට්ටන්නත් බැහැ. කිසිම දෙයකින් අපිට ස්ටේබල් වෙන්න බෑ. අපිට පුළුවන් අපේ දෙමව්පියන්ට මම හරි දෙයක් කරන්න කියලා. ඒක නම් මගේ ජීවිතේ මම හිතපු දේ තමයි මම අම්මලා තාත්තලා කරනවා මම විෂම ලිංගික පවුල් සංස්ථා විතරනේ දැන් ලෝකේ තියෙනවා අතරම සමරසි කියුවල් තියෙනවා දැන් තාම ලංකාවේ නීතිය කරන්න බැරි වුණාට දඟුන් ලබා ගන්න එක සමෝගසි ක්‍රමයේ වගේ ක්‍රම තියෙනවා. දැන් මොන ජීවත් වෙන රටේ දැන් ඇමරිකාවේ වගේ ක්‍රම වලට ඕල් තරම් ගන්න පුළුවන්. ඉතින් කරන්න පුළුවන් තමයි පවුලක් හදා ගන්න පුළුවන්. ඒ වගේ ලෝකේ ප්‍රසිද්ධ පවුල් ගොඩක් තියෙනවා මීඩියා වලින්. ඒ වගේ තත්ත්වයක් මම ලංකාවේ ඉඳලා තව දුර ගමනක් තියෙනවා. නමුත් බයිල කරන්න බැරි කමක් නැහැ. ඉතින් ඒකෙන්ද අපිට අර දෙමව්පියන්ට උනත් තියෙන ප්‍රශ්නයක් තමයි මේ වගේ දෙන්නේ දැන් සමාජය වලක් තුනේ මේගොල්ලෝ ඉස්සරහට සමාජයෙන් මේගොල්ලන්ට මොනවද කියයිද? නැත්තම් මේගොල්ලන්ට දරුවෝ ඉන්නවද ඊට පස්සේ දරුවව හදන්න පුළුවන්ද මේගොල්ලන්ගේ වයසට අනුව කවුද බලාගන්නේ ඒක නැත්තම් අපි ප්ලෑන් එකක් හදාගත්තොත් මම මේ කතා කරන මොකක් වෙලාවට මේක බලන වීඩියෝ එක වලින් අපේ හැංගිලා ඉන්න හරි ඉස්සරහට මම හොඳ කපල් දැක් වෙලා හොඳ ජීවත් වෙනවා කියන අයට ඔයගොල්ලෝ අද ඉඳන් ප්ලෑන් කරන්න ඔයගොල්ලෝ කොහොමද කකුල් දෙකෙන් හිටගන්නේ ඔයගොල්ලෝ කොහොමද ඉස්සරහට යන්නේ හොඳට කකුල් දෙකෙන් හිටගන්නවා කියලා මම මීන් කරන්නේ ඔයගොල්ලෝ කරන වැඩේ හරියට කරන්න ජොබ් එකක් කරනවා නම් ජොබ් එක හරියට කරන්න. ඒතර ලංකාවේ ඔක්කොම මිනිස්සු හරිය කාම් බැරි. මේ අතරම බැලුවොත් එහෙනම් පැය 8ක ජොබ් එක දිනුවොත් එහෙනම් මිනිස්සු වැඩ කරන්නේ නැහැ පැය 4ක් අක්ක. ඔයා පැය 8ක් කරද්දී ඔයගොල්ලන් අතර හයිලයිට් එක ඉදිරියට යන්න පුළුවන්. ප්‍රොපෝෂන් ගන්න පුළුවන්. ඒක කවුරුත් හිතන්නේ නැති දෙයක්. මොකද එතකොට අවුනම කෙනෙක් ඔයගොල්ලන්ට ආදරය වෙනවා. ඔයගොල්ලෝ ඔයගොල්ලන් අතර සමරසි කෙනෙක් නැත්තම් ඒක හොයන්න වචනයක්වත් කියන්න ඒගොල්ලන්ට බැරි වෙනවා අපි හොඳ ස්ට්‍රොන්ග් කෙනෙක් වුණත්.
දැන් ඔෆිස් එකට ගියොත් එම ඔෆිස් එකේ අපිට පුළුවන් නම් අපි නම් ඕනම ඉවෙන්ට් එකකට එන්න කියලා මම අර වැඩේ කරන්නේ ආරයට තමයි කියන්නේ කියලා එන්නේ තත්ත්වය අපිට හදා ගන්න පුළුවන් සම්ප්‍රසිකත්වයේ කියන එක හැමදේම අපිට බල ඒක ඕගොල්ලෝ දෙන්න කපල් යකඩේට ගොඩාක් එක ඉස්සරහට ඇවිල්ලා දෙනවා ඒක ඇත්තටම මම තුති වෙනවා එතකොට දැන් අපි දැන් කතා කරගෙන ගියේ මොනවද පහේ පස්සල අපි මොනවද ඉස්නාද දැන් ඒතර හොටල් වලත් එච්ච දේවල් ගැන කතා කරානේ දැන් වෙන මොනවද අපේ අපි මෙහෙම එකක් අහන්න දැන් අපි ඉස්සර තියනවානේ සමාජයේ වෙන වාදනයක් ඉන්නවා කපල් හොයාගෙන යන කට්ටිය ඒ වගේ කට්ටියකින් ඉන්නත් ඔයගොල්ලන් අනේ මට මේකට අවවාද දෙන්න කොහොමද කෙනෙක් හොයාගන්නේ අනේ මට කෙනෙක් හොයලා දෙන්න කොහොමද නැත්නම් අයියා අයියේ මට කෙනෙක් හොයලා දෙන්න බැරි මට අම්මේ නම මගුල් කපලා ගන්න මං ඉන්නේ අහන්නේ මගුල් කපලා අම්මා ගේ නේද මංගල යෝජනා වලින් කරලා දුන්නාට අතරම මෙතන හැංගින්නේ මංගල යෝජනා වලදී එතකොට එහෙම වුණාම මේ එහෙම අපි පිටින් කෙනෙක් හොයලා අතර මේ මේ සම්බන්ධ සම්බලිංගික සම්බන්ධතාවයකදී එහෙම හරියන්නේ නැහැ. ඒ කියන්නේ අපි අපේ choice එක තමයි හොයන්නේ. මම කැමති කෙනා මම හොයයි යන්නේ. අන්න එතකොට අපිට හම්බ වුණොත් බයරතු කියන කෙනාගම දෙන්න කරා. ඉතින් මෙයා කිව්වා ඒ. මෙයා මා ගොඩාක් follow කරලා දෙනවා. කියන මගේ client TikTok එකේ කියලා මෙයා හිතුවා මට මේ වගේ ආදරයක් තිබුණා නම් කියලා. නමුත් මෙයා ඒක වෙන කෙනෙක් ලව නෙවෙයි. මෙයා කෙලින්ම මට කිව්වා. මමත් ඒ වෙලාවේ ප්‍රශ්න ගොඩක් හිතේ. ඒ කියන්නේ මොකක් මානසික බැඳලා හිටියේ. මම ඉතින් choice එක මගේ කෙසේ වෙතත් මම බලන්නේ කියලා. එතකොට මම මේ තමයි මගේ choice එක හරි. හරි මම හිතනවා මම හරිම choice එක හොරගත්තා කියලා. මොකද මගේ ජීවිතේ මම සම්බන්ධතා සම්බන්ධකම පහක් විතර තිබුණා. මට දුක් කියන්න අවශ්‍ය නැහැ මම දුක් කියන්නේ නැහැ. ඉතින් පහක් විතර තිබුණේ පහෙන්ම මට උනේ අන්තිමේදී ඒ කට්ටිය මගෙන් අවශ්‍ය දේවල් ටික කරගෙන පැත්තට වෙච්ච එක විතරයි. නමුත් මෙයා ඒ කියන්නේ ඔයාගෙන එකනේ පතාගෙන ආව කියලා වෙන්නේ නැති කොහොම හරි ඔතාර දින්නෝ දැන් මේ හැමදේම කරලා දෙනවා ඉතින් ඇත්තට මේ අතින් මෙයා හරි අවංකයි බොරු කියන්නේ මම බඩු කවදාද දුරවක් කරන්නේ මම නේද පොඩ්ඩක් තින්න කැමතිත් නැහැ ඉතින් මම සමහර කරනවා මට හයි ප්‍රෙෂර් ඇවිල්ලා ඇවිල්ලා මට පින්නේ ඇදීම තැනදී මම හිතනවා මොන බඩයක්ද කියන්නේ අපිට මම ආයෙ අනිත් පැත්තට ගිහින් නෑ මට මේ ඔය දේ කරන්න මං හින්දා ගොම් කරන්න මං වෙන්නේ ගොම් කරන්න කියලා මම හිතලා ගන්නවා කියන්නේ මට දැන් ඒක නැතුව මේක දවසක් මම අපේ ගෙදර මම මෙහා අපේ ගෙදර ඉන්න දැන් ටික දවසක ඉඳන් කියන අපේ මම අපි හොඳට බලු පැටව හදනවා එක බලන්නේ රොට්වයිලර් කෙනෙක් පැටව දැම්මා ඉතින් ගෙදරේ නයිට් පැටව එකත් එක්ක තියන්න බෑ එයා හපා ගන්නවා මම අපේ ගෙදරට ගලන් අරන් ගියා මෙයාට අනිත් බලන්නේ බාර දීලා ඉතින් එතකොට දැන් පෑන් දිලාගෙන තමයි මම වෙනසේ ළඟ නැහැනේ මොකද අපි කන කෑවත් කිව්වත් මෙයා තමයි මට මේ ඕඩර් එක මාරු කැවි මට දැන් ගෙදර ගිහිල්ලා මෙයාට කන්න බෑ නේද කැවෙන්නේ මම හදාගන්න කෑවද මම තේ කතරම් දුනා. මෙයා ඒ දේම කරලා තේ කතරම් බීලා. කන්න බෑ කියන උඹේ පාඩේ හරි ගිලෙන්නේ. ඒ කියන්නේ මේ තරම් බැඳීම ශක්තිමත්. ඒ කියන්නේ මේ නැතුව ඉන්න බැරි තැන. දැන් මෙයා සමහර අනේ මට කතා කරනවා මට දැන් මට තමයි දෙයට මේ කවුරුත් නැත්තේ. බල්ලොත් එක තමයි ඉන්නේ නැති කියනවා. ඒ වගේ නේද? බල්ලෝ කියනවා දරුවෝ ටික. ඒ කියන්නේ යාළුවත් ඒ කියන්නේ දැන් අපිට කොහෙවත් යන්න විදිහක් කොහොමද නැත්තේ පැටවු ටික. ඉතින් ඒ වලට අපි තේරුම් ගන්න තියෙන හැංගීම. ඒ හින්දා අපි දෙන්නට දෙන රණ්ඩු වෙනවා සෑහෙන රණ්ඩු මට ගේම් කරනවා සෑහෙන. ඉතින් කොච්චර මම සමහර කට ඊළඟ මගේ ප්‍රශ්නේ දෙන්න මරා ගන්න එහෙම නැද්ද කියලා. මේ එහෙම වුණාම මම ගන්න මෙයා බැලන්ස් කරනවා. හැමදේම මම කියන්නේ කරන්න ඕනේ කියන එක නෙමෙයි මම කියන්නේ. මම හැමදේම නොකිය කරනවා. රෙදි පවා හොද වෙන කරන්න මෙයා. අපි දැන් කොහේ හරි යනවා ගමනක් යනවා ඇඳුම් ඉඳන් සිලෙක්ට් කරන්න මෙයා. මේ හැමදේම හැබැයි හරියටම කරනවා. කොහෙතරකවත් වැරදි අඩුපාඩුවක් නැහැ. මේ දේවල් හරියටම මේක මේ දේ වෙන්න ඕනේ මෙන්න මේක ඒක ප්ලෑන් කරලා මේ දේවල් හරියටම කරනවා. ඉතින් ඒකම තේරුම් ගත්ත ආදරයක් තමයි අපි හොයන්නේ. අර එතකොට වෙන කෙනෙක් හොයන දෙන ආදරේ හරි කියන නැත්නම් අන්තිමේදී ඔය දෙක සාප වෙනවා. සාපේ ඉන්නවා. අර මනුස්සයා දුක් විඳිනවා.
අර අනිත් එක්කලා නම් මට ගින්ගින් හරි කොහේ දේවල් හරි මට උනේ ඒද ඉතින් මේ තේරුම් ගැනීම මත හරියට දැන් ජීවිතේ බැලන්ස් කරන්න ඉන්න දැන් තැනකට ඇවිදින්න ඒ කියන්නේ මම දෙයක් ලබා ගත්තා නම් මම තැනකට ආව නම් මේ ආදරේ හරියට කන්ට්‍රෝල් වෙච්ච ඉන්න මොකද ආදරේ නැත්නම් පිස්සු වැටෙන මේ ඒ මට්ටමේ වුනේ හිටියේ මට හැමදේම නැති වෙන දැන මම හිටියේ මම ඉතින් ඒ නැති වෙච්ච දේවල් හැමදේම මෙයා තමයි මට මුලින්ම මෙහෙම කරනවා මෙහෙම කරනවා ස්ටෙප් බයි ස්ටෙප් අපි ගත්තේ ඉතින් හැදුවේ ඉතින් කොමාරි පස්සේ ටීන්ස් එකේ මම ජොබ් එකෙන් මම නවත්තලා මෙයාගේ අනාගතය ළඟ තියෙනවා කියලා නර්සින් කෝස් එකකට දැම්මා. ඒ කියන්නේ මගේ ආසාවක් තිබුණා මම සතුටු අපි දෙන්නම මෙහෙත් කරනවා පාරේ යන කට්ටියට. සතුටේ බල්ලුට මේක ස්කූල් එකට මෙහෙත් කරනවා. ඒක ඒක මම ටිකක් ඉගෙනගෙන තියෙන හින්දාම දන්නවා. ඉතින් මට ආසාවක් තිබුණා එහෙම වෙන්න. නමුත් මට දැන් හැකියාවක් නැහැ මොකද මම කරන දේ ආසාවයි මගේ දේවල් එක කරන්න. නමුත් මම මෙයාට අමුදෙන්න උගන්වලා දැන් වයස තියෙනවා. ගන්නල ඉඳලා එතනට ගන්න හදන්නේ. එතකොට මෙයා මම නෑ මම කවදාවත් දවසක හිටියා හෝ නැතාව මෙයාට යැපෙන්න මාර්ගයක් තියෙනවා. එයා රැකියාවක් තියෙනවා සහ එයාට මොකක් හරි ශක්තිමත් ස්ථාවරයක් ඇතිවලා තියෙනවා. ඒ දේ තමයි මට කරන්න අවශ්‍ය වෙන්නේ. මම නැහැ කියන එක නෙවෙයි. මම කියන්නේ මම ඉන්නවා. නමුත් මම කියන්නේ තනියම අර කිව්වේ අපුලගේ හිතනන පුළුවන් ශක්තිය තියෙනවා. මොකද අපි දෙන්නට දෙන්නම මම මෙයාගෙන් යැපෙනවා මෙයා මගෙන් යැපෙනවා කියන දේ නෙවෙයි. අපි දෙන්නම යැපෙන දැනට දෙන්නම අම්මලා තාත්තා බවුල කියන්නේ ඒක. දැන් අම්මා තාත්තා සනීප වෙලා මොනාරුනොත් අම්මා කොහොමද යදගෙනවනේ? මම හිතන්නේ ඔය දෙන්න සමාජයේ ගොඩාක්ම ප්‍රසිද්ධ දෙයක් තියෙනවා මේ TikTok. අපි TikTok ගැන කතා කරා. මොනාද කොහොමද මේ TikTok වලට සෙට් උනේ නැත්තම් TikTok පැත්තට ගියේ මොකද? ඒක උගලගේ ක්‍රියේටිවිටි එක දෙන්නද නැත්තම් මොකද්ද උගලගේ කොහොමද TikTok වල ගියේ? දැන් අපි දෙන්න කලින් TikTok වල හිටියද නැත්තම් මොකද්ද මේක? කලින් TikTok හිටියේ නේ. මෙයා තමයි බේස් එක වැඩ කරන්නේ. අපි දෙන්නගේ නම් දෙන්න. හරි කියලා. දෙන්නගේ එකක් හැදේවා. හා. දැන් ඉස්සර. ඒක විශ්සරියද ඔබ? වෙනවා නේ ඉස්සර. ඉස්සර මම වෙනම TikTok එකකදී මෙයා TikTok එකේ නෑ. ඉතින් එකම ප්‍රොෆයිල් චේක දාගෙන ඉතින් දෙන්න TikTok එකක් කරනවා ඉතින් එක වගේම තමයි මේක. එකම විදිහට යන්නේ. දැන් අපි ලයිව් යනවා ගොඩක් කරලා නේ. ඒකෙන් ගිහිල්ලා ඉතින් බලන්නේ කට්ටියට දැනුවත් කරන්න. බය නැතුව කොහොමද ඉන්නේ? එළියට නේ. එළියට ඉන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් ගොඩක් කට්ටිය මැසේජ් වලින් තමයි يعني මොකද ලයිව් එකේ මැසේජ් දැම් දානවා මෙහෙම අපි කැමති ගෙවල් වලින් ප්‍රශ්න ගෙදරට කියන්නේ කොහොමද ඉතින් ගෙදරට කියන්න බය දෙයක් නැහැ තමන්ගේ ජීවිතය ගත කරන්න තමන් හදන්නේ ඉතින් ඒ කැමැත්ත පවුලට කිව්වත් තමන්ගේ ගෙදරට කියලා ඒක බලන්න ඉස්සනා කිය මොකද කියන්නේ තමන් කියන්නේ තුව ඉස්සලම් තිරණ කරන නරකයි ගෙදරින් මොනවා කියයිද කියලා ඉතින් එහෙම දාන ඉතින් ඉස්සලම් ඉතින් TikTok අපි Facebook එකෙන් දාන්නේ Facebook එකේ නරක් TikTok එකේ හොඳයි කියලා මොකද ගොඩක් කට්ටිය දැන් ඉන්නේ TikTok එකේ. ඉතින් TikTok එකෙන් තමයි ඉස්සලාම පටන් ගත්තේ අපි වීඩියෝස් දාන්න ඊට පස්සේ දැක්ස් කට්ටිය live එක අපි live ඉස්සලාම ගිහලා තිබ්බේ නෑ. ඊපස්සේ පළවෙනි වතාවට live එකක් කරා පස්සේ ගොඩක් කට්ටිය ඇවිල්ලා මොකද බැලුවා. ඊපස් තමයි හිතේ ආන TikTok එකෙන් දෙයක් කියන්න පුළුවන් දෙයක් කරන්න ඕන. ඒ platform එක කතා කරන්න පුළුවන් කට්ටියට. ඉතින් දැන් දිගටම ඉතින් ඒක කරලා යනවා. ඔසතර මේක ලොකු දෙයක් ඔයගොල්ලෝ ඒ කියන්නේ ඒක දැන් ඔයගොල්ලෝ follow කරන කට්ටිය ඔයගොල්ලන් අඩ්වයි ගන්න කට්ටිය වගේ ඒගොල්ලන් තියෙන ප්‍රශ්න සාහයක මොනවද දකින්නවාද කියන එක direct මේ සංවාදයකට යන්න බුණා මේක. අතන මේකත් ඒක හරහා දැන් මේ ඒ වගේ දැන් දැන් මේක අපි record කරලා දාන්න. එතකොට ඔයගොල්ලෝ අපිට කියන්න බුණා අපිට live එකකින් ගන්නවා කියන්නේ ඒකේ සෑහෙන වෙනවා කියන ප්‍රශ්න වලට තෝරගන්න කියන බලන්න මේක සමාජයකට ලොකු දෙයක් ඔයගොල්ලෝ. සමහරක් අය බලමින් අපි එනක live message දාන live එක නැද්ද? සමහරක් අය කියන්නේ මේ දවස් ගණන් ටිකක් ගොඩක් වෙලා වඩුයි. අපි දෙන්න එකට ඉන්න පුදාස් කරලා ඉන්නේ අත්මයි කාලේ ටයිම් මැනේජ්මන්ට් කරගෙන සමහර වෙලාවට පැය 30 ක් වගේ කට්ටි ප්‍රශ්න අහනකොට සමහර වෙලාවට කට්ටි එන ඔයගොල්ලෝ කලින් කොහේ හරි තැනකට ගමන් මොකක් හරි විදියට දාන්නේ අපි
කොහේ පෝටල් එක ගියත් කලින් දවස් දාන අපි මේ වෙනදාට මේ දාලා තියෙනවා අපි හොටල වල ළඟපා තියෙන නෑ ඉදිලා යන්න එහෙම කියලා දානවා එහෙම ඇවිල්ලා හම්බ වෙන කට්ටිය ඉන්නවා හම්බ වෙන අප්පට එන්න අප්පට ඉන්නවා නමුත් යාර එන්න අහන වෙලාවට අපු නංගට ඒක මේ රාගෙත් එහෙම වුණා ඒ කියන්නේ හොටල් එකේදීත් එන්න හැම වෙලේම හොටල් එකෙන් කැමතුන්නේ නෑ එහෙම එන්න දෙන්න ඒ කියන්නේ ඔව් ඒ කියන්නේ ලොබි එකේ ප්‍රශ්න නැහැ මොකද අපි අවසර ගන්න අපි යහුවම කියන්නේ අපි දන්නේ නැහැ හරියට මේ වෙන්න පුළුවන් දන්නේ කියලා ඉතින් මම හිතේ අර විසිටර්ස් අපි ගෙනල්ලා රූම් එකට යන්න කැමති නැහැ ඒ ඔය දෙකේ හොටල් වල තියෙන පොලිසිස් එක ඉතින් එහෙම නැතුව දැන් ඔය දැක්කම උනත් සමහරකට දැන් වන් ඩෝල් අපි ගොඩක් ගොඩ වන් ඩෝල් ෆේස් 6 සෙන්ටර් එකේ ඉන්නවා යනවා නිකන් ගිහලා ඉතකට දැන් එතකොට දකින්න කට්ටිය මේ කියනවා නාවෙනවා කතා කරන එයාට මම මට තේරෙනවා කතා කරන්න ළඟට එන්න ඕනේ නමුත් යටින් එන්න බයව බය හෝ ලැජ්ජාව තියෙනවා ඉතින් මම දෙකින් අර වැඩි මේ කියන්නේ දැන් අපි එතන පොෂන් එක පොලිෂන් එකේ අපි නිකන් අර ඉස්සෙන් ගියා වගේ නේද අපි නිකන් කතා කරගෙන ඉන්නවා නේද වල වල ඉන්නවා ඉතින් කතා කරා නම් මොනවයි ප්‍රශ්න තියෙනවා කතා කරලා ඊටවත් මම කතා කරන්න හිමින් පුළුවන් ඉතින් නමුත් අර අපිට මොකද ප්ලැට්ෆෝම් එකක් හම්බලා තිනවා මේ TikTok එකේ ගොඩක් අපෙන් ඇඩ්වයිස් ගන්නවා නේ කියන්නේ අපි කොහොමද කරන්නේ අපි ඇඩ්වයිස් කියන්නේ ලංකාවේ පවුල කියන එක දැන් අත්‍තරම හොඳම උදාහරණයක් මම ගන්න අපේ ගන්න අපි දැන් සමරිස් එකක් තියෙන බැලු අපි ගෙදර ඉන්න දුවේ කොල්ලෙක් එක බැලලා ගිහින් ළමෙක් හදාගෙන ඒ මොන්ස දාලා ගියෝ ඒ ගෙදර පාර ගන්න නැද්ද ළමයාවයි ඒක ළමයාට තාත්ත කෙනෙක් නැහැ මගේ වචන කියන්න කැමති නැහැ ඒ ළමයා අම්මන්ත්‍රය කරේ උදේ ළමයාවයි දුවයි පාර ගන්න නැද්ද ඒ වගේ දෙයක්ද මේ සමරිස් කරන්නේ නැහැ මේක මේ සම්සුන් කෙලෙක් කියන්නේ තනිකර යා ඉපදිලා තියෙන්නේ විදිහට මේ විදිහට ඉන්නේ කියලා දැන් අම්මා තාත්තලාගේ ඉපදුන ළමයා නේද ඒතකොට ඒ දෙමව්පිය අනිවාර්යෙන් බාර ගන්නවා එකම දේ දින අපි එක හරි විදිහට දෙමව්කට තේරෙන විදිහට කියලා දෙනවා මොකද අපිට දැනෙන හදවතට දැනෙන දේ මම දැන් අපි සමාන දෙන්නක කෙනෙක් ආකර්ෂණය වෙන එක දැනෙන්න තමයි අපි ඒක කියලා දෙන්න ඕනේ ඒගොල්ලන්ට ඒගොල්ලන් තේරෙන විදිහට මොකද අපි දන්නේ අපේ දෙමව්පිය මොන වගේ විදිහටද දෙයක් ප්‍රශ්නයක් දිහා බලන්නේ මොන වගේ ඒගොල්ලන්ගේ ඉන්ෆෙක්ෂන් දෙන අපි දන්නේ අතරම කොහමද අපේ සහෝදර සහෝදරියෝ කොහොමද ප්‍රශ්න දියා බලන්නේ දැන් ගහගන්න බලා ගන්න කෙනාට කියන්න ඕනේ කොහොමද කියලා අපි දන්නේ ඒ විදිහට අතරම ඕගලන්ට මම මේ බලාගෙන ඉන්න හැටි කියන්නේ මම මේගොල්ලන් අයිට් මෑ ගන්න කට්ටියට මේ ඔගොල්ලෝ ඒ හර ප්‍රශ්නෙට හොඳම උත්තරය ඒක ඔගොල්ලෝයි දන්නේ ඔයගලන්ට කරලා අනිත් එක කරන්න පුළුවන් ඒක බෑ කියන්නේ මොකද මේ දෙන්න කරලා පෙන්නලා තියෙනවා මේ වගේ තවත් ගොඩක් අපේ කට්ටිය ඉන්නවා සමරසිවල් සමාන ප්‍රසිද්ධිය විලව කතා කරන්නේ නැති. නමුත් එයාගේ පවුලර කට්ටිය දන්නවා. ඉතින් ඒක ඒ විදිහට දැන් මේ TikTok කියන මාධ්‍ය කරා වුණාට කතා කරන එක වාද්‍යයෙන් දන්නවා. ඉතින් මම මෙහෙම ප්‍රශ්නයක් අහන්න. දැන් TikTok දැන් මම ඒක මටත් වෙච්ච දෙයක්. මම දැන් TikTok වල දැන් කට්ටිය ඉන්නා නේද කතා කරන්න බය ඉන්න එයාට ඇවිල්ලා කතා කරන්න කියනවා නැත්තම් බය ඉන්නයි කියන එක පොර කියන්නේ. ස්ටේෂන් දමාවත් මේ පොගේ මේ වගේ පාටි එකක් ගන්න මොනවද බලන්න ගියා. ඔයගොල්ලෝ අපි දෙකක් කතා කරා. මම හිතා මේ දෙන්නත් ඒ දේ කියනවා. මොකද අපිට ඇවිල්ලා ඔයගොල්ලන්ට කතා කරනවට වඩා ඔයගොල්ලෝ අපි අඳුරගත්තා නම් අනිවාර්යයෙන් ඔයගොල්ලන්ට කතා කරන්න මම හිතා මේ වගේ දේ විරුද්ධ එකක් නේ ඔයගොල්ලෝ. අපේ මේ වගේ මේගොල්ලෝ වැඩකට රාජකාරී හිටනවා නම් එහෙම නවත් කරන වැඩවලට බාධා වෙන්න කරන්න යන්නේපා. නමුත් ඔයගොල්ලෝ ඇවිල්ලා කතා කරන්න මම දැන් හරි ආසාවෙන් කතා කරයි ඒක නේද? අනිවාර්යයෙන්. ඒක ලයිව් එකේ නේද ඔයගොල්ලෝ කතා කරන්නේ. ඉතින් ඒකෙන් දා දැන් අනිත් මෙහෙමත් තියෙනවා දැන් සමහර කට්ටිය ඉන්නවානේ. බයයි නැහැ මේ දින කතා කරන්න. හැබැයි ඒ වගේ තව පැත්තක් මම කියන්න. අපේ කට්ටිය ඉන්නේ. ඒගොල්ලෝ දැන් සමහරලා මේක තියෙනවා මේ ලාංකික කියන අත මේ ප්‍රශ්නේ දෙකින්. මම මේක ලංකාවේ කරන්නේ නෙවෙයි මම නිව්යෝක් වල මොන දිගින් පරිසරෙත් මම මේක දකිනවා. අපි පොඩ්ඩක් highlighted characters වුණා. සමහර සිංහල හැදලා මම තාය මගේ විතර හිටන්
රේන්බෝ ෆ්ලැග්ස් දාලා දෙනවා. අපේ ආශ්‍රිතව සමිසි කට්ටිය 12ක් දාලා ඉන්නවා. අපේ මගේ දැන් බර්ත්ඩේ පාටි එකක් දුන්නම 80ක් විතර වෙනවා. ඒ 80ෙන් 10ක් 12ක් දෙන්නේ. අපේ කට්ටිය අනිත් ඔක්කොල්ලම දැන් විලාද කරන ප්‍රසිද්ධ නිගියන තුරු වාග් ප්‍රසිද්ධ කට්ටිය තමයි. ඒක ෆැමිලි ස්පිරිටින්. ඒගොල්ලෝ ඔක්කොම මාව ඇක්සෙප්ට් කරනවා. නමුත් ඒ එන හැම කෙනෙක්ම බය නැතුව අපිව ඇක්සෙප්ට් කරනවා. නමුත් ඒ වගේම සමහර අපේ සමරිසි අය ඉන්නවා. අපිව ආශ්‍රය කරොත් අපිත් එක්ක කතා කරොත් අපිත් එක්ක ෆොටෝ එකක් දැම්මු. මේ ඒගොල්ලන්ට ලේබල් වෙයි කියලා බය. ඇයි ඕගොල්ලෝ බය? දැන් මම දැන් මෙහෙ ඇවිල්ලා දැන් මේ මගේ ලංකාවේ කාලේ තුල මම ගත්ත ෆොටෝස් වලින් සමහර අය අනේ ඇයි දාන්නේ පා Facebook ලා. ඇයි? ඇයි කියලා හමු. අනේ මම highlight කරනවා. ඇයි ඒගොල්ලෝ බය වෙලා ඉන්නේ? එහෙම බය වෙලා හැංගිලා කවදා ඉරකන් අපි හැංගිලා ඉන්නද? නේ? සමාජ වෙනස් කරන්න ආදර්ශමක් සමාජයක දැකලා යමක් ඉගෙන ගන්න නැත්තම් ඔක්කොම මෙතන පිටරටින් ඉන්න සුද්ධ කපල වල විතර නැත්තම් මේකනේ අනි කියන්නේ සමරසත් ඒ කියන්නේ පිටරටින් ගෙනලා දාන්න ප්ලෑන් කරන්න හදන එකක් කියලා නේ. දැන් අපේ ලංකාවේ ඉන්න කපල්ස් එළියට එන්න බෑ. මේ කපල් එනකොට මම කියන්නේ තාම මේ බලාගෙන ඉන්න ඇංගිලා ඉන්න ඔයගලන්ට කියන්නේ ඔයගොල්ලෝ එළියට එන්න. ඕනනම් මම වීඩියෝ එක කරන්න. නැත්තම් මේගොල්ලෝ උදව් කරයි. ඔය වගේ ඉන්න ඕනේ නැත්තම් TikTok වලින් මොනවා හරි දේවල් වලින් ඔයගොල්ලෝ එන්න. ඇවිල්ලා බය නැතුව එළියට එන්න ජීවිතේ විඳින්න සතුටින් ඉන්න. ඒක තමයි ප්‍රධානම දේ. අපිටම තමයි හොඳ. ඒකට දැන් ගොඩක් අය මේ කපල්ස් ට්‍රයි කරනවා. ඒ ලේසින් කපල්ස් ට්‍රයි කරනවා රට යන. ඉතින් ඒක නෙවෙයි මම හිතන්නේ මොකද? අතන වෙන්න ඕනේ. ලංකාවේ ඇතුලේ අපි මේක තියාගන්න ට්‍රයි කරන්නේ. මොකද මේ එතකොට එහෙම වුණා ලංකාව මං හිතනවා කියන්නේ ගොඩ අන්තිමට වඩා ලස්සන රටක් ලස්සන රටක් කරන්න පුළුවන් අතනම. ඉතින් ඒ වගේ තමයි කිව්ව අදහසම තමයි මමත් ඉන්නේ. මොකද අපි එළියට ඇවිල්ලා කතා කරේ නැත්තම් දැන් මං අර ඉස්සලා කතා කරලා අපි ගණන් හදලා දෙන ඉඳලා ලක්ෂ 26යි. ලක්ෂ 26යි අනිවාර්යෙන් ලක්ෂ 10ක් හරියට ඇවිල්ලා කතා කරොත් කොච්චර වෙනසක් කරන්න පුළුවන්ද? ඒ ඉන්න එක්කෙනෙක් තමාගේ වටේ ඉන්න දෙන්නෙක්ට මේ ගැන කියලා දුන්නොත් කොච්චර වෙනසක් කරන්න පුළුවන්ද? ඒකිට ඕගොල්ලෝ හැංගිලා ඉඳලා හරියන්නේ නැහැ. ලංකාව වෙනස් කරන්න නම් අපි නීතිය අරගෙන ගමන් වැඩ කරන්න, අර ආයතනෙත් වැඩ කරන්න, මේ ආයතනෙත් අරගොල්ලෝ වැඩ කරන්න, ඒගොල්ලෝ කරන්න අරගොල්ලන්ට ආධාර වෙනවා, ඒගොල්ලෝ වැඩ කරන්න නැහැ කියලා බැනලා වැඩන්නේ නැහැ. ඕගොල්ලෝ ඔයාලටයි දැනෙන්නේ. ඕගොල්ලෝ සමරිසි අය ඕගොල්ලෝ හැටියට ඕගොල්ලන්ටයි දැනෙන්නේ. ඕගොල්ලෝ පිළියට ඇවිල්ලා ඔයාලගේ අවටිකට වෙනස් කරා. ඒගොල්ලන් කියන්නේ ඒතොර ගාක් දේවල් වෙනස් කරනවා. ඒ දේ මම හිතන්නේ මොකද නම් ගාක්ම කරනවා. ඒක ලොකුම හිතන්න අපේ මුළු සමරිසි ප්‍රජාවෙම ලොකු ස්තුතියක් දෙනවා මම මේ මගේ ජනරේ කතා කරන්න වෙලාවට. ඇත්තටම ඒකයි වෙන්නේ. අපි බය නැතුව එළියට ආවේ නැත්තම් වෙන කාටවත් ඕකෙන් උදාවක් දෙන්නේ නැහැ. වෙන කෙනෙක්ට දැනෙන්නේ නැහැ නේ අපේ හැඟීම්. ඒකේ කොහොමද සමහරක් මම දකිනවා අපේ ඉන්න ගේ කට්ටිය, ඩිස්නික් කට්ටිය, කියන්නේ ට්‍රාන්ස් කට්ටිය මම දකිනවා. සමහර අය තමන්ව විතරක් පුළුප්පන් උත්සාහ කරනවා. ඒක නෙමෙයි වෙන්නේ. තමන් එක්ක තමන්ගේ සමාජය මේක හරියටම අරගෙන ඇදගෙන යන්න පුළුවන්. ඇදගෙන නෙමෙයි තමන් එක්කම අරන් යන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. නැත්තම් අර වෙන්නේ තමා විතරක් ඉලිප්පිලා තමාටත් අන්තිමේදී මඩ ගසා දෙන්න. හොඳ තනියෙන් මොනාර පාක්ද? උනම් ෆයිට් එක කරන්නේ ඉන්දිය කරන්නේ නැහැ නම් ඉංගිලි යුද්ධ කරන්න බෑ. කණ්ඩායම ගියොත් යුද්ධ කරන්න පුළුවන්. ඒකින්ද කණ්ඩායමකට එකතු වෙන්න කණ්ඩායමක් හැටියට ඉන්න තව කට්ටියම එකතු කරගන්න. ඒකෙන්ද අපිත් ඉඳන් මේගොල්ලෝ දෙන්නේ පටන් ගන්න දිනා දැන් තව ජෝඩි දෙන්නුනක් එකතු වෙන්න. එතකොට තමයි ඉස්සරහට යන්න පුළුවන්. මම දකින්න කියන්නේ නම් කියවලවත් නැහැ. කරගන්න. භූමි. ඒකෙන් මම දැන් මම පෞද්ගලිකව මම දැක්කලා නැහැ නමුත් මට සෑහෙන කෙනෙක් ප්‍රශ්න වලට උදව් කරලා දෙනවා. එයා සෑහෙන මාරන්ති නැහැ. හරි යම් හිතන යම් ගොඩක් ලොකු අපසරියක් තුළ එයා දැනුම මේ යට ඒ දැනුම තියෙනවා
මම දකින්න හරි දීර චරිතයක් ඉතින් මම පෞද්ගලික වාසිය කරන්නේ නැති වුණා මම කත් ෆෝන් එකේ ඕල් ෆෝන් කතා කරලා තිනවා WhatsApp message කරන්නේ කියන්නේ මට ප්‍රශ්න ඇති වෙන හැම වෙලාවෙම ශාන් මේක මෙහෙම කරන්න දරුවෝ මෙහෙම කියලා මට උදව් කරලා දෙනවා ඉතින් මම මේ සමාජයේ තුල කියන්නේ මම ගේම් එක නෝ සමලින් කියන නෝනා ට්‍රාන්ස් කියන්නේ ට්‍රාන්ස් කියන්නේ ඒ කියන්නේ ඒ පුත් ඒ අය හරිම නිර්භීත චරිතයක් කිසිම දෙයකට බය නැතුව හැම දෙයක මොන දේ ප්‍රශ්න කිව්වත් මේ සම්බන්ධ දෙකදී හරි මම කියන්නේ දෙංගත උදව් කරන කෙනෙක්. ඉතින් මම කියන්නේ මේ වගේ චරිත ටිකක් අපිට උළුප්ප ගන්න පුළුවන් නම් ඇදගෙන යන්න අරගෙන යන්න කට්ටියට ගොඩක් හොඳ දේ කරගන්න පුළුවන්. සහාය කරන්න පුළුවන් මම හිතලා තොද්දී. දැන් භූමිකෙන් දැරිතේ මම හිතන උඟක් ඉස්සරහ නාපු ජාතිකසත් මාධ්‍යවලින් ප්‍රසිද්ධයන් ලබා දුන්නා. ඒ වගේම අපේ හුඟක් ඇක්ටිවිස්ලා ඒ වගේ ප්‍රධාන වැඩ කරන කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ට ඕගොල්ලෝ කතා කරන්න එකහුවෙන්න. මොකද ඉවෙන්ට් එකක් කරලා වැඩක් නැහැ මිස් වෙන්නේ නැත්තම් කාටද ඉවෙන්ට් එකක් කරන්නේ. මේ ඒ දා ඕගොල්ලෝ ඉන්නේ නැතුව අපි යමක් කරන්න නම් සබ්සෙ ව්‍යාකාරින් හැටියට කරන වැඩවලට ඕගොල්ලෝ නැද්ද මම මේ වීඩියෝ channel එකට. දැන් ඕගොල්ලෝ දෙන්න ආවේ නැත්තම් කට්ටිය ආවේ නැත්තම් මම කතා කරන්න හැමදාම වැඩක් නැහැ. ඒ වගේ ඕගොල්ලෝ ඉදිරියට එන්න ඕන ඕගොල්ලෝ ඇවිල්ලා ඕගොල්ලන්ට නිදහස වුණ නම් ඕගොල්ලෝ ඉන්නේ. නැත්තම් අපිට හැමදාම හැංගිලා ඉන්න තමයි වෙන්නේ. ඒක වෙනස කරමු. ඒතර වෙනමහල් දිනා ලෝකන්ට අවසාන වශයෙන් කියන්නද කියන්නේ නරදේම තමයි මේ අපි කියන්නේ මම කියන්නේ මගේ අදහස නම් අපි එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි එළියට බහින්න ඕනේ. එළිය බහින්න නැතුව අපි මේ දේ කරන්න බෑ. මොකද හැංගි බේස් බෙන්තර වැඩක් නෑ. නටන්නේ එලිටික. ඒ එලිටික නටන්න වෙන විදිහ සමහරක් වැඩ වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු දැන් මම මෑත් එක හොරෙන් සම්බන්ධතාවයක් පවත්න වෙනවා. අමලා ලෝකෙට මොලේ මේත් එක කොහේ හරි රූම් එකකට ගියා කියන්නේ රූම් එකේ ගිහිල්ලා හදිසියේවත් මාට්නොත් නිතිය වැයක් නෝකනවා. හරි. ඒක වෙනස් කරන්න අපි තමයි උත්සාහ කරන්නේ. ඒකවල අපි ඉස්සරහට ආව දැන් ගියෝගේ ලක්ෂ 26 ලක්ෂ 10ක් කියලාම ඇති. ඒක මෙගා හරි මේ නීතිය හරි මේ දෙයක් කරගන්න. මොකද අපි මේ නීතිය සම්මත කරගත්තොත් මේ අපේ සමාජයේ අපි සමලිංගික ට්‍රාන්ස් හැම ලෙස්බියනේ හැම සමාජෙක ඒ සමාජෙට වැඩක් සිද්ධ වෙනවා. එතකොට නිදහසේ පාගෙවන්න පුළුවන්. මට මතකයි ඒක සර ට්‍රාන්ස්ජෙන්ඩ කෙනෙක්ව මීගමුවේ කණිගම් පහරේ මැරුවා. ප්‍රශ්නයක් ඇති වෙලා. තමයි ඒ ප්‍රශ්නේ ඇති වෙන්නේ අර හොරෙන් දේවල් කරන්න ගියා. එයාගේ වැරදි තියෙන්නේ නැති. එයාගේ කොහේ ආගම මරපු පුත්‍රයන්ගේ වැරදි තියෙන්නේ නැති. ඉතින් සංඛ්‍යා ගන්න. කෑ කතා බලන්න මොකද කියලා. තව එහෙදි ඉතින් ඒ ප්‍රශ්නේ ඇති වෙන්නේ හේතුව හොරෙන් කරන දේවල්. ඒ කියන්නේ ගොඩක් අය බය තියෙන්නේ. සමාජෙම එකතු වෙලා එහෙල ගත්තොත් අපේ ලොකු ගමනක් කියන්න පුළුවන්. ඒ කියන්නේ තව ඇත්තටම බය වෙලා එළියට නැත ගන්න. එහෙම නැත්නම් අපි දැන් ඒ ට්‍රාන්ස් කෙනෙක් වගේ ඒ වගේ කෙනෙක් මූවියම අපි මොකද අපි ප්‍රසිද්ධ චරිතයක් වෙලා අපි බය නැතුව අපේ කපුල් දෙන්න හිටගෙන මම අර ඉස්සර කිව්වා වගේ අපි බය නැතුව එළියට ඇවිල්ලා ඉන්නවා. ඔයාලට කවදාකවත් කවුරුත් ඇඟිල්ල දික් කරන්නේ නැහැ. ඇඟිල්ල දික් කරන්නේ නැහැ. ඔයාලට ඩිස්ට්‍රිබියුට් කරන්න යන්නේ නැහැ. මොකද දැන් මේ දෙන්න වුණා බසේ කෝච් එකට නේද ඒගොල්ලෝ මිලන් කිව්වා අමිය අර TikTok වල දෙන්නා කියලා කියන හයිලයිට් වෙලා තියෙද්දි ඔයාලා බය නැතුව ඔයාලා හරි වැරද්දක් නෙමෙයි කරන්නේ. ඔබල ඇත්ත ඔබලගේ ජීවිතේ පෙන්වනවා. එතකොට අපි වෙලා පෙන්වනවා නම් ඒකට මිනිසුන්ට ඇඟිල්ල දික් කරන්න දෙන්නේ අපි මම කියන එක පෙන්වන්න මම මේ මගේ ඇත්ත ස්වරූපය. ඔන්න බොරුවක් අරගෙන යනවා නම් ඔබල ඇඟිල්ල කියලා දේවල් කිව්වොත් උදාහරණයක් වගේ ඔය දෙන ඇඟිල්ලයි නැත්නම් වෙන කපල්ලක් ඇඟිල්ල හොරෙන් විල් ගන්න කිව්වොත් තමයි ඔපර කපල්ලක් කියලා ගිනා වෙන වෙන ප්‍රශ්න අට ඇති වෙනවා. ඒකයි නීතිය තියෙන ශාරීරික නීතිය තියෙන්නේ සම්මත වෙච්ච නීතිය තියෙන ශාරීරික අපි හැංගීම අපිට වෙනස් කරන්න බෑ. ඉතින් හැංගීම අපේ මගේ හැංගීම අපි දෙන්නගේ හැංගීම අනිත් අයත් ඒ හැංගීමෙන් මෙහෙට බහිනවා නම් ඒ කියන්නේ මම කියන්නේ මුලින්ම හැංගීම තමයි මුල් කරගන්නේ. තමන්ගේ හැංගීම වකරා වෙන හැංගීමකට ලොල් වෙන්න ගියොත් ජීවිතේ ඇරෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම එතකොට අපි මුලින්ම කරගන්න ඕනේ දෙයක් අපිට ලංකාවේ ඇතුළේ ඉඳලා දීක්ුණා ජාත්‍යන්තරය අපිට සහය දෙන්න ගොඩක් බලන් ඉන්නවා. මම දන්න තරමින් ඒ කියන්නේ පිටික රටවල මේ ඉන්දිය සම්බන්ධයි මේ දේවල් හරියට ඒ කියන්නේ මොකිටද විවාහයකව පරිව සිද්ධ වෙනවා. මම දැක්ක ඇත්තටම දන්නේ නැහැ පාප්තමත් ගාල්ටම සම්බන්ධ කරගත්තු ඒ කියන්නේ මානසික වැඩක් නෙමෙයි ඒක හැඟීමක් කියන එක. නමුත් ලංකාව ඇතුලේ යන්නේ මානසික වැඩක් කියන එක. නමුත් අපි ඒක වෙනස් කරන්නේ මානසික වැඩක් නෙමෙයි මොනද මානසික වැඩවල බෙහෙත් තියෙනවා. නමුත් මම දැන ගන්නින් සම්බන්ධයෙන් ඒ කියන්නේ අපේ මේ හැඟීම් වලට බෙහෙත් තිබුණත් හෝමෝන් ස්ට්‍රෙස් කරන්න බෑ. ඉතින් ඒක මගේවත් ඔබවත් වරදක් නෙමෙයි. ඒක එක දෙන එක. ඒක අපි ඒක ඉදිරියටගෙන ගන්න කියන්නේ ඒක දැන් සමහරක් වෙලාවට අපිට කියන්නේ මෙහෙම සමලිංගික වෙන්න හේතුව ටෙස්ටොස්ටරෝන් ඊස්ට්‍රජන් වල ප්‍රභේද වල අඩු වෙනවා. ඉතින් ඒක වෙනස් වුණොත් එහෙම තව විකෘති වෙන එක වෙන්නේ. ඒ කියන්නේ මොනවද කියන්නේ ඉන්න කපල්ස් මේවා මේ සමාජයේ ප්‍රජාව
එළියට එන්න එළියට ආවොත් අපි ඊට කොයි වඩා ලොකු දිග ගමනක් යන්න පුළුවන් මේ ලංකාව ඇතුලේ ලංකාවේ නිදහස් ගමන නිදහසක් ඔව් දැන් නිදහසක් නැහැ නේ අතම මේ කියන්නේ බය ඇයි හොරෙන් කියන්නේ මම නෝ නරම් බය කරන හොරෙන් කරන්නේ නැහැ අපි අපිට ප්‍රශ්නයක් නැහැ නමුත් සමහරක් තැන් වලදී මම ඉතින් මම නැත්තවත් දන්නවා මම නැත්තවත් දකින්නවා මේ වගේ කපල්ස් වගේ වෝල්ටේජ් යාම නැත්නම් ඉන්න නමුත් එයාලගේ එළිය දාන්නේ නැහැ එළිය දාන්නේ නැත්නම් බය හින්දා හෝ නමුත් ලැජ්ජා හින්දා හෝ මොන හරි දෙයක් මම කියන්නේ ඉතින් ඒක නෙවෙයි තමන් නරඹන්නේ හරි මගේ දැන් මගේ අවසාන ප්‍රශ්නයක් උනේ ඒ වගේ දෙයක් මොකද ඔය දෙන්න මොකද්ද දෙන්නේ ආවාද දැන් තව කපල්ලයක් අපි ලෝක කපල්ලයක් ඉන්නා ඒගොල්ලෝ එළිය දෙන්න අසාලෙන් ඉන්නා මොකද්ද ඒගොල්ලෝ කරන්න ඕනේ කියන්නේ මේ වගේ සමරස කපලයක් හරි දෙස්ම කපලයක් හරි ඉන්න කියන්නේ කපලයක් හිතාගෙන ඉන්නවා අයියලේ කොටික්කෝ කොලි හරි මොනාර දෙකින් Facebook එකෙන් හරි ගන්න YouTube මෙයා ඉන්න එම එළියේ ඉන්න එන්න ඉන්න අයට ඔබල දෙන ආවාද උනාද මගේ වචනෙම කියන්නා පස් මහ බැලුම් බල බල ඉන්න තැන් මුකුත් දෙන්නේ මුලින්ම තමුන් එළියට ගෙදරින් මොනවද ප්‍රශ්නේ නේද සමාජයේ ප්‍රශ්නේ නේද පොල් වරා ගන්න නේද මේ යන්නේ ඒක මොනවත් අදාළ නැහැ එළියට එන්න එළියට ආවට පස්සේ අපි දන්නවා දැන් අපේ ගෙදර හසලවන්න පුළුවන් තේමාව මම දන්නේ මම මට මේ ප්‍රශ්නේ මේකෙන් විසඳන්න පුළුවන්. ඒක කියන්නේ කිව්වට පස්සේ ඇතිවන ප්‍රශ්නේ තමන්ට කන්ට්‍රෝල් කරන්න පුළුවන් තරම් වෙනවා කවදාවත් ඒක. එහෙම බය නැතුව ඒක නීතියෙන් ප්‍රශ්න වලත් එන්නේ නීති මේ පැත්තෙන් ඒක උදව් කරන්න පිලිසින්. ඔව් බක් සෙචාවල ඔයගොල්ලෝ වගේ ප්‍රශ්නකට ඇතිවලා තියෙනවා සම ඇතිවලා තියෙනවා හිතුවට වඩා හොඳටම විසඳගන්න තියෙනවා. ඒ කියන්නේ මම බය වෙලා තියෙනවා සෑහෙන මේකෙන් ප්‍රශ්න ඇතිවෙද්දී නමුත් දැන් මට ඒ දේවල් බය නැහැ මොකද මට උනත් දැන් කතා කරලා ඒක විශ්ව ගන්න පුළුවන් තරම මම ඉන්නවා මොකද මම ට්‍රේන් වෙලා තියෙන එකේ ප්‍රශ්න ඇති වෙලා ප්‍රශ්න හතරක් මට තියලා තියෙනවා මේ ප්‍රශ්න හතරේදී මම ට්‍රේන් නමුත් හරි සපෝටිව් ඒ කියන්නේ අපි හිතනවා පොලිසිය මාව අල්ලලා යයි කියලා නමුත් ඒක يعني ඒ කට්ටියත් ඒ පොලිසිය මම හිතන්නේ ස්පෙෂල් ට්‍රේනින් එකක් දෙනවා දැන් මේ එයාලා සම ඒ කියන්නේ සබලින් එක කට්ටිය දඬුවම් ගන්න එපා යාළුවෝ ඉහිර ගන්න එපා කියලා ඒක මම හිතනවා දැන් ඉතින් එයාලා මොකද කරන්නේ නැහැ නමුත් අර අපි බය නෝ මේ එළියට ආවනම් ඔය ප්‍රශ්න හැමදේ ප්‍රශ්න නැහැ නේද? අපි එහෙමනේ. දැන් අපි දෙන්නා එළියට ආව පස්සේ කිසිම අපිට ගෙදින් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඊට මේ පැත්තෙන් ඇත්තටම දැන්පත් මේ වෙනකොට ප්‍රශ්නයක් නැහැ. පොලිස් මේ කියන්නේ අපි ඉන්නේ පිළියඳ පොලිසිය ආසන්නයි. ස්කැස් බය පොලිසිය ආසන්නයි. පොලිසිය කොහොම ලබද නැද? ඉතින් ඇත්තටම එහෙනම් පොලිසිය ගෙන් අල්ලන් යන්නේ. ඔව්. දැන් දැන් මන්දලේ කිදරානේ ගියේ කපල් දැක්කිනා නම් අම්මට උඩ ගෙදරට ඇවිල්ලා බලලා අල්ලගන්නේ නැත්තම් ඔය කාමරය ඇතුළේ ඉන්න අල්ලන් යන්නේ. පොලිසිය නැන්නේ එකම විදියට. පොලිසියෙන් යෑමත් ඒ කියන්නේ පොලිසිය ගොඩාක් අඳුරනවා. හරි හිතවත්. ඉතින් සමහර කර පොලිසිය කට්ටිය දන්නවා. මෙහෙම ඒ කොහොමද මේ ඉන්නේ කියලා එයාලා අහනවා. ඉතින් අහන සමහර කර හිතවත් කමට මේ මාචම් මේ කියන්නේ මෙහෙමයි දේ බයික් එකේ වාහනට ගිහින් දාපන්. එහෙමත් කියන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ එයාලා අර කියන්නේ ඒක සම්මත කරලා තියෙනවා. මානසිකයෙන් හරි හොඳයි. ඒ කියන්නේ සපෝට් කරනවා. දැන් බය නැතුව එළියට එන්නයි ඕනේ. දැන් එයාලා කියන්නේ උඹලා දෙන්න විතර නෙවෙයි. තව පිරිසක් ඉන්නවා නම් මේක කරන්න දෙසි. කියන දේ තමයි. ලෝකේ තියා බලුවොත් නීති වෙනස් කරන්න ඇමරිකාවේ ඉතින් විවාහ නීතිය රීෂ්ඨ කරන්න පහළ 88ක 84ක් වරව. හරි මෙලක කොහොමද 85ක් එකතු වෙලා තමයි නඩුවක් දාලා ඒක වෙනස් කරේ. ඒ වගේ තමයි තමයි ඉන්දියාවේ ඉතින් ওই දේවල් වෙනස් කරලා දැන් උඹක් කණ්ඩායමක් එක්ක හුරුවා. ඒකට ඕගොල්ලෝ එන්නේ නැතුව අපි තුමු ආයතනයි මේ ආයතනයි ආයතන තුනක් අහුවල නඩුවක් දාලා කවුද නඩුවල ඉදිරිපත් වෙන්නේ ඉදිරිපත් වෙන කට්ටිය ඉන්නවා මම හිතන්නේ අරිතත් එක බාරක වගේ ටෙලිග්‍රෑම් එකෙන් මම දැන් බලන්න කතා ගන්න එකනේ එයක් බාරක නම් මොකක් හරි නඩුවකට යන්නේ ඒගොල්ලෝ ඉදිරිපත් කරන නඩුව දාන්න නමුත් චූදිර වෙච්ච කට්ටිය ඉදිරිපත් වෙනා නේ ඒගොල්ලෝ බයයි ඉතින් ඇත්තටම අපි බය නැතුව ඉස්සරහට එන්න ඕනේ ඒකට ඕගොල්ලෝ වගේ කපල්ස් හරි නැත්නම් ඉන්ඩිවිජුවල්ස් හරි ගොඩක් දෙනෙක් එළියට එන්න ඕනේ එළියට ආවොත් තමයි ඇත්තටම අපිට මේ දේවල් වෙනස් කරන්න පුළුවන් මොකද නීතිය කරන ආයතනය වුණත් ඉල්ලීමක් නැතුව නීතියක් වෙනස් වෙන්නේ නැහැ අපි ඉල්ලන්නේ වෙනස් කරන්න බලන් ඉන්නේසුත් ඉන්නේ අපි නැගිටලා එන කාරකද ඒකට තමයි ඒක නීතියක් වෙනස් කරන්න අපි තනින් කරන්නේ නැහැ අනිත් කරන්නේ නැහැ ඕ මේ මිනිස්සු කියලා අහන මොකද ඉතින් ඒකෙන් තමයි අහගෙන ඉන්නේ කියන්නේ ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නවා නම් එළියට ඇවිල්ලා හරි නැත්තම් ඔයගොල්ලෝ ලස්සන මේ වගේ ලස්සන යුවලක් හැදියට මේ TikTok කරලා හරි නැත්තම් අලුත් ක්‍රමයක් හරි ගවන්නේ මේ මොන හරි එකක් කරලා එළියට ඇවිල්ලා සමාජයේ යමල් දෙන්න බය නැතුව එළියට එන්න
මේ හොඳම උදාහරණ කවුරු ගල් ගල්මුළු ලියවද ගල්මුළු අපි මල් කරගත්තා ගල්මුළු මල් කරගත්තා නම කන ගල් ගින් ගහවද ඉතින් මැරුවා පොල්ලකින් ගින් ගහවද බයිසිකලේ බයිසිකලේ බදාගෙන යන කවුරු දෙවද එහෙම නෑ ඉතින් ඒ කියන්නේ මේ ඒක අපි එළියට ඇවිල්ලාම තමයි බැලුවේ අපිට අපිත් හැංගිලා ඉන්න අපි හිත හිත ඉන්නේ ඕක එහෙම වෙන්නේ නැහැ නමුත් එන්නේ මේ හින්දා මම කියන විශ්වාසයෙන් කියනවා දැන් මේ යන රටාව වෙනස් ඉතින් ඒ රටාව වෙනස් වෙනවා අනිවාර්යෙන් මේක ඇක්සෙප්ට් වෙනවා ඉතින් ඒ හින්දා එන්නේ එළියට එළියට ආවට පස්සේ ප්‍රශ්න ඇති වෙනම නම් අපිට එකතුවර විසඳන්න පුළුවන් තව අනිවාර්යෙන්ම මේ දෙන්නත් උදව් කරා ඒ වගේ තව ආයතන දිනව කතා කරන්න ඕගොල්ලන්ට ස්විච් ඔන් කරගන්න නීතිමය පැත්තට ගියොත් නීතියෙන් උදව් කරන්න කට්ටිය ඉන්නවා එතන බය නැතුව ඕගොල්ලෝ හිතනවා නම් එන්න ඕනේ කියලා අදම එළියට එන්න මේ වීඩියෝ එක බලපු දවසේම view මේක කරලා බෑන් කරලා එළියට එන්න වෙන්න නැකත නැකත හෙටම මේ ආරම්භ කරන බාලිගිරි දෝෂෝ මේ හෙටම කරලා අල්දාන්න නේද ඔබලෝ බය නැතුව එළියට එන්න එහෙම නම් ඉතින් මේ මම දැන් අපිට තව මොන හරි කියන විශේෂ දෙයක් කරන්න නැත්නම් අපි මේක මෙතන නවත්වමුද තව ඉදිරියට යන්න නැතුව මම සෑහෙන වෙලාවකම් කතා කරා මම ඔබලෝ තාසත් දේ බලාගෙන ඉන්න ඩේටා වැය කරලා හරි මුට බලන්න ඒත් ලංකාවේ දෙන ප්‍රශ්න එහෙම නම් මම ශාන්තයි මදේශවලටයි බොහොම ස්තුතිවන්ත වෙනවා ඔය දෙන්නා මේ අර ඔගොල්ලෝ මයරතු එළියට ආපු ඉස්ලාම් මම තුති කරනවා සා ලොකුම මම සතුටුයි ඒක ඔය දෙන්නගේ දේවල් දැක පුස සා බයනතු එළියට ආපු එක ඒ වගේම මේ ගිය ශ්‍රී ලංකාවේ මගේ YouTube channel එකට ඇවිල්ලා ඔගොල්ලෝ බයනතු ඔයගොල්ලන්ගේ අත්තත් දෙකේ වෙච්ච දේවල් කියපු එක විතර මම දැන් බලන උගන් දෙනක් ඉතින් මේක දැන් අතර මේ වීඩියෝ එක යන හිස්ට්‍රි එක යන්නේ එතරම් අපේ හිස්ටරි එක විනාශ කර يعني අපේ ජීවිතය වර්තමානයේ විනාශ කරන තමයි හිස්ටරි එක දෙවි කියලා හිස්ටරි එක අනාගතය වෙනකොට විනාශ වෙන ඉතින් ඒකට ඔය දෙන 10ක වීම ගැන මගේ ලොකු ස්තුතියක් තියෙනවා ආරම්භ කළ අපි විශ්වාස කරලා මෙහෙම දෙයක් කරමු කියලා ඉතින් මම ගොඩක් දවස් ගන්න කීටි ඒ මම ඇත්තටම හිතාගත්තා නෑ මම යනවා අපි වීඩියෝ කරමු කියලා දෙන කතා වුණා ඒ කියන්නේ මොකද අවස්ථාවක් ඉතින් ලෝකෙ අපි ගැන කියන්නත් පුළුවන් මම මේක දාන්නම් කටක් කරන්න මට ප්‍රශ්න තියෙනවා මොනවා හරි ඒක මට පුළුවන් විදිහට මම උත්තර දෙන්නම් ඒ වගේම මේගොල්ලන්ගේ TikTok එක follow කරලා නැත්නම් අදම follow කරන්න මම මේක දානවා කෑල්ල මේ link එකයි ඔක්කොම විස්තර ටික සායක් නුත් දාන්න මේක දෙකම follow කරලා ඒගොල්ලන් කරන්න ඒගොල්ලන්ගේ live වලට එන්න නිකන් නෙමෙයි මගේ නම් live නෑ මම එහෙමනම් අපි නැවත video එකෙන් හමු වෙනකන් ඔයගොල්ලෝ හැමදෙනාටම සැප සතුට ජය